අයිබෝන් සිරුම දිනාට ඔබ මේ අපිත් එක්කත් එකතු වෙලා ඉන්නේ මේ තාපය කියන පාඩම් මාලාවේ දෙවැනි කොටසට. ඉතින් ඔබට මතක ඇති අපි පළවෙනි සතියේ කතා කරාමේ තාපය පාඩම් මාලාවේ කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඒකට ඒක අපි පළවෙනි කොටස පටන් ගත්තා. ඒකට ඒකේ උෂ්ණත්වය සහ උෂ්ණත්ව මිතිය ගැන තමයි කතා කරේ. ඔබට මතක ඇති අපි මුලින්ම කතා කරේ මොකද්ද තාපය කියන්නේ. ඒතර තාපය හා සම්බන්ධ භෞතික රාශිය තිය අපි හඳුනගත්තා උෂ්ණත්වය කියන්නේ. උෂ්ණත්වය වැඩි නම් අපිට රස්නයක් දැනෙනවා. උෂ්ණත්වය අඩුයි නම් අපිට සිසිලසක් දැනෙනවා. ඒකට ඒ වගේම අපි ඉගෙන ගත්තා තාපය සංක්‍රමණය වෙන්නේ කොහේදල කොහෙටද? වැඩි උෂ්ණත්වයේ ඉඳලා අඩු උෂ්ණත්වයට කියලා. ඒක අපි පෙන්වලා තියෙනවා තේ කෝප්පේ වලනේ. ඉඳලා අතර තමයි තාපය ගලන්නේ. ඒ නිසා අපිට වැඩි රස්නයක් දැනෙනවා. ඒ වගේම අයිස්ක්‍රීම් එක ඔබ අල්ලන් ඉද්දි මොකද වෙන්නේ? ඔබට අතර සිසිලසක් දැනෙනවා. ඒ දැනෙන්න හේතුව මොකද්ද? ඔබේ අතේ ඉඳලා තාපය අයිස්ක්‍රීම් එකට ගලාගෙන යනවා. එහෙනම් තාපය හැම වෙලෙම ගලන්නේ කොතනින්ද කොතනද? වැඩි තැන ඉඳලා අඩු තැනට කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මොකද්ද? තාපජ සමතුලිතතාවය කියන එක. ඒකට මේ මූල ධර්මයේ තමයි පාවිච්චි වුණේ මොකේදද? උෂ්ණත්වමානීය මිනුම් ගන්න. මොකද තාපය සමතුලිතතාවය කියලා කියන්නේ යම් වස්තු දෙකක් එකළඟ තිබ්බහම තාපය වැඩි වස්තුවේ ඉඳලා තාපය අඩු වස්තුවට පොදෙන්නේ තාපය ගලන් යනවා. ගිහිල්ලා දෙන්නාගේම උෂ්ණත්ව දෙක සමාන වුණාම පොදෙන්නේ ආය තාපය ගලන්නේ නැහැ කොහෙවත් වස්තුවෙන් අනෙක් වස්තුවට ගලන්නේ නැහැ. මේකට පිට මොකද්ද? තාපජ සමතුලිතතාවය. ඕක තමයි උෂ්ණත්වමානීය මූල ධර්මය. ඒ වගේම අපි ඉගෙන ගත්තා ශුන්‍යාදී නියමය. මොකද්ද ශුන්‍යාදී නියමය ඉගෙන ගත්තේ? ඒ හා බී වස්තු දෙකක් තාපජ සමතුලිතතාවයේ ඉන්නවා නම් බී හා සී තාපජ සමතුලිතතාවයේ ඉන්නවා නම් ඒ බී තාප සමතුලිතයි දී සී තාප සමතුලිතයි නම් අපිට කියන්න පුළුවන් කවුද? ඒ හා සී තාප සමතුලිතයි කියලා. එහෙනම් ඒකත් ඉගෙන ගත්තා. ඊළඟට අපිට මතක ඇති අපි ඉගෙන ගත්තා උෂ්ණත්ව මාන. උෂ්ණත්වයේ මයින් අපි පාවිච්චි කරනවා උෂ්ණත්ව මාන. එහෙනම් මේ සඳහා යොදා ගන්නවා කියලා අපි ඉගෙන ගත්තා මොකද්ද? භෞතික ගුණයක්. එහෙනම් ඒ භෞතික ගුණ ගැනත් අපි ඉගෙන ගත්තා. උෂ්ණත්ව මිතික ගුණ මොනවාද? ද්‍රවයක පරිමාව වෙනස් වීම, ඝනකයක දිග වෙනස් වීම, සන්නායකයක ප්‍රතිරෝධය වෙනස් වීම, එතකොට වායුවක පරිමාව නියතව තියලා මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරලා දියාගේ පීඩණය වෙනස් වෙනවා. නෑ, ඒකෙනුත් අපිට පුළුවන් උෂ්ණත්ව මිතික ගුණයක් විදිහට පාවිච්චි කරන්න. ඊළඟට පීඩණය නියත කරලා මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරලා බැලුවා පරිමාව වැඩි වෙනවා, උෂ්ණත්වය අඩු කරලා බැලුවා පරිමාව අඩු වෙනවා. එහෙනම් නියත පීඩනයක් ඇති වායුවක පරිමාව වෙනස් වීමත් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා උෂ්ණත්ව මිතික ගුණයකට තියෙන්න ඕන අවශ්‍යතාව ගැන. මතක ඇති ඔබට. ඒකපල ශිතයක් වෙන්න ඕනේ. ඊළඟට පොදෙන්න ඕනේ. සන්තතික ශිතයක් වෙන්න ඕනේ. තුන්වෙනි එක කතා කරා ඒකාකාර වෙනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ අපි කතා කරා උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකට තියෙන්න ඕන ලක්ෂණ ගැන. මතක ඇති නේද? මොකද්ද? ඉහළ තාප සන්නායකතාවයක් තියෙන්න ඕන ඉක්මන් ප්‍රතිචාරයට, අඩු තාප ධාරිතාවයක් තියෙන්න ඕන පාටාංගවල නිරවද්‍යතාවයට, උඩා උෂ්ණත්ව වෙනසකට විශාල වෙනසක් පෙන්වනවා නම් සංවේදීතාවයට හොඳයි. ඒ වගේම තමයි එයා විශාල අවස්ථා, විශාල උෂ්ණත්ව පරාසයක් තුළ අවස්ථා විපර්යාසයකට ලක් වෙන්නේ නැත්නම් අපිට විශාල පරාසයක් තුළ උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. ඒ වගේම අඩු ඝනත්වයක් පැවතීම සැහැල්ලු වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම විචරණය ඒකාකාරී නම් වඩා හොඳයි. හරිද? ඊළඟට උෂ්ණත්වමානයක තිබියුතු ගුණත් ඉගෙන ගත්තා. කුඩා හා සැහැල්ලු වෙන්න ඕනේ. හරි, ඊට පස්සේ උෂ්ණත්ව සංවේදී කොටස කුඩා වෙන්න ඕනේ. හරිද? ඒ වගේ ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ ඉක්මන් ප්‍රතිචාරය දෙන්න ඕනේ. ගොඩක් වෙලා ගන්න බෑ ටික. හරි, ඔන්න ඔය කතා කරපු ටික තමයි තියෙන්නේ. මොකද්ද? උෂ්ණත්ව මිතික ගුණ කතා කරා. උෂ්ණත්ව මිතික ගුණයකට තියෙන්න ඕන අවශ්‍යතා කතා කරා. හොඳ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකට තියෙන්න ඕන ලක්ෂණ කතා කරා. අවසාන වශයෙන් උෂ්ණත්වමානයක තියෙන්න ඕන ගුණ ටික කතා කරා. හොඳයි, මං හිතනවා එහෙනම් ඔබට ඉතාමත් හොඳට ඒ පහුගිය දවස් ටිකේ අපි කරපු පාඩම් තේරෙන්නේ නැති කියලා. එහෙනම් අද අපි යමු වෙනවා මේකේ ඊළඟ කොටසට. එක තමයි උෂ්ණත්ව පරිමාණ කියලා. ඔබ දැනටමත් දන්නවා ඇති උෂ්ණත්ව පරිමාණ කීපයක් තියෙනවා. ඔබ දන්න එක මොකද්ද සාමාන්‍ය? මම දන්නේ සෙල්සියස් දන්න ආය, ෆැරන්හයිට් දන්න ආය, කෙල්වින් කියලා එක්කත් අහලා තියෙනවානේ. ආය ඉතින් ඔය ඉතින් දන්නවා ඔක්කොම. එහෙනම් සාමාන්‍යයෙන් අපි උෂ්ණත්වය මනින්න පරිමාණයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් දිග මනින්න අපි ගත්තේ මොනවද? මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර්,
හරිද? ඔය විදිහට ගත්තා. එතකොට උෂ්ණත්වය මනින්නත් අපිට ඕන වෙනවා ඒ විදිහම පරිමාණය. ඒකට අපිට ගන්න පුළුවන් සෙල්සියස්, ඊළඟට කෙල්වින්, ඊළඟට ෆැරන්හයිට්. ඔය විදිහට උෂ්ණත්ව පරිමාණ ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඒක තමයි දැන් ඔය ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි බලන්න ඔයාලගේ නෝට් එකේ දාලා තියෙන උෂ්ණත්වමානයක් භාවිතයේදී උෂ්ණත්වය සඳහා අගයක් ලබා ගැනීමට පරිමාණයක් ඕන. දිගමැන්න වගේ මේ උෂ්ණත්වයට කීයද අගය කියලා ගන්න පරිමාණයක් ඕන. මෙලෙස තනා ඇති පරිමාණ උෂ්ණත්ව පරිමාණ කියලා හඳුන්වනවා. ඒක තමයි ඔය මෙන්න මෙතන තියෙන. හරි නේද? එතකොට මෙන්න මේකේ වැදගත්ම එකක් තියෙනවා. අපිට මේ හදන උෂ්ණත්වමාන ඕනම තැනකදී අපිට පරිමාණය හදාගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ නිසා අපිට අන්න ඒ මෙන්න මේක නිෂ්පාදනය කරා ගන්න නම් නැවත නැවත ගන්න පුළුවන් ලක්ෂ දෙකක්, කියන රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න සෙල්සියස් 0යි සෙල්සියස් 100යි. ඒතකොට ඔය දෙක ගත්තනම් හරිද? අපිට පුළුවන් ඉතුරු ටික කොටස් ටික මේ බෙදලා ක්‍රමාංකනය කරගන්න. එහෙනම් මෙන්න මේ විශේෂ උෂ්ණත්ව දෙකට කියනවා අපි අචල ලක්ෂ, يعني ෆික්ස්ඩ් පොයින්ට් කියලා. අචල ලක්ෂ ඒවා වෙනස් වෙන්නේ නැහැ ලෝකෙ කොහේ ඉඳලා මැන්න. ඒකට ඕන කෙනෙක්ට පුළුවන් ඒ ලක්ෂ දෙක හොයාගත්තනම් උෂ්ණත්වමානය ඊට අනුරූපව ක්‍රමාංකනය කරගන්න. හරිද? රයිට් බලන්න. උෂ්ණත්ව පරිමාණ ඕනෑම තැනක පහසුවෙන් නැවත නැවත නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් බලන්න මේ සඳහා පහසුවෙන් නැවත නැවත ලබා ගත හැකි උෂ්ණත්ව දෙකක් භාවිතා කරනවා. කීයද? දෙකක්. හරිද? රයිට්. පළවෙනි එක ලියා ගන්න. ඔතන තියෙනවා වෙන නෝට් එකේ. හරිද? ඒවා අචල ලක්ෂ ලෙස හඳුන්වයි. يعني ඒවා අචල ලක්ෂ ලෙස හඳුන්වයි. දැන් ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවා නම් මේකට අපි ඉංග්‍රීසි වලින් කියනවා fixed point අචල ලක්ෂ. හරි? මොකද්ද බලුවේ? ඒවා අචල ලක්ෂ ලෙස හඳුන්වනවා. අපි නෝට් එකේ ලියාගන්න. පළවෙනි එක අපි ඉගෙන ගමු. දෙකම ඉගෙනගෙන ඊට පස්සේ අපි කතා කරමු. පළවෙනි එක ලියන්න. අංක 1. අහල අචල ලක්ෂය lower fixed point. අහල අචල ලක්ෂය. අංක දෙක ලියා ගන්න. ඉහළ අචල ලක්ෂය. ඉහළ අචල ලක්ෂය. හරිද? හරි. දැන් ඔය පහළ අචල ලක්ෂයට ඉඩ තියනවා නම් එතන ලියා ගන්න. අපි කියන එකට අයිස් ලක්ෂය කියලා. මොකද කියන්නේ? අයිස් ලක්ෂය. හරි, වරහන් ඇතුලේ වුණා ඒකත් ලියා ගන්න. ඊළඟට ඔබ ලියා ගන්න පුළුවන් ඔබට දෙවෙනි එක ලියුවේ මොකද්ද? ඉහළ අචල ලක්ෂය. ඒක ඇතුලේ වුණා ලියා ගන්න. වරහන් ඇතුලේ කුමාල ලක්ෂය. හරිද? ඉතින් අපි කියනවා ඒක අයිස් පොයින්ට්, ස්ටීම් පොයින්ට් කියලා. ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් යාළට ඒ විදිහට ලියා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි බලමු මොකක්ද මේ අයිස් ලක්ෂය, එහෙම නැත්නම් පහළ අචල ලක්ෂය කියන්නේ කියලා. රයිට්. ඔබේ නෝට් එකේ එක තියෙනවා. මෙන්න මෙහෙමයි මේක කරන්නේ. මෙතන අයිස් ලක්ෂය. මොකක්ද මේ අයිස් ලක්ෂය කියලා කියන්නේ? මෙන්න මේක අයිස් ලක්ෂය කියලා කියන්නේ. හරිද? සම්මත වායුගෝලීය පීඩනය යටතේ මෙන්න මේ තියෙන සංචුද්ධ අයිස්. ඒ කියන්නේ මොකුත් කවලම් වෙලා තියෙන්න බෑ. මිස් වෙලා තියෙන්න බෑ. අන්න ඒ සංචුද්ධ අයිස් දියවෙන උෂ්ණත්වයට අපි කියනවා අයිස් ලක්ෂය. මොකද්ද? සම්මත වායුගෝලීය පීඩනය යටතේ සංචුද්ධ අයිස් දියවෙන උෂ්ණත්වයට අපි කියනවා එයාගේ අයිස් ලක්ෂය. එහෙම නැත්නම් අපි මේකට කියන හිමාංකය. එහෙම නැත්නම් අපි මේකට කියන මොකද්ද? පහළ අචල ලක්ෂය. නම් තුනක් විතර තියෙනවා. දැන් ඒක තමයි ඔබ ඔය රූපේ දක්වලා තියෙන්නේ. බලන්න මොකක්ද තියෙන්නේ? අයිස් ටිකක් දිය වෙනවා දාලා තියෙනවා නේ. ඉතින් අපිට පුළුවන් මේකේ උෂ්ණත්වමානය හොදට ගිල්ලවුවා නම් අපි තුම වීදුරු රස දිය උෂ්ණත්වමානයක් කියලා. එතකොට අයිස් වල ගිල්ලව ගාව මොකද වෙන්නේ? මේක සීතල වුණාම අර පරිමාව සංකෝචනය වෙන අර රසදිය පරිමාව ත්‍රයක් කිසියම් උසකට නැගලා තියෙනවා. එතන අදාළව අපිට ලකුණු කරගන්න පුළුවන් බිඳුවයි කියලා. එහෙනම් ඒක තමයි
පළවෙනි අචර ලක්ෂය මොකද්ද? පහළ අචර ලක්ෂය, එහෙම නැත්නම් අයිස් ලක්ෂය, එහෙම නැත්නම් හිමාංකය. හරි. ඔබේ නෝට් එකේ ඒක තියෙනවා. බලන්න. ඔය තියෙන්නේ සම්මත වායුගෝලීය පීඩනය යටතේ. ඒ කියන්නේ රසදිය සෙන්ටිමීටර් 76ක්. නැත්නම් රසදිය මිලිමීටර් නම් 760ක්. ආ. යටතේ සංශුද්ධ අයිස් කියලා ලියගන්න ඉස්තැනේ. සංශුද්ධ අයිස් ජලය සමග සමතුලිතව සමතුලිත උෂ්ණත්වය මොකක් අපි කියනවාද? අයිස් ලක්ෂය ලෙස හඳුන්වයි. අයිස් ලක්ෂය ලෙස හඳුන්වයි. අයිස් ලක්ෂය කියලා තමයි ලියන්නේ. එහෙම නැත්තම් මෙහෙම කියන්න පුළුවන් ළමයි. සම්මත වායුගෝලීය පීඩන යටතේ සංශුද්ධ අයිස් දියවන උෂ්ණත්වය. හරිද? ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒක කියන්න පුළුවන්. සම්මත වායුගෝලීය පීඩන යටතේ සංශුද්ධ අයිස් දියවන උෂ්ණත්වයට අපි කියනවා මොකද්ද? එයාගේ අයිස් ලක්ෂය කියලා. හරිද? රයිට්. ඔය ටික දැන් පාඩම් කරගන්න, දැන් මොළුවට දාගන්න, ආයෙ වෙන වෙලාවක් ගන්න යන්න එපා. හරිද? මෙහෙම බලන්නකෝ. හයි. එහෙනම් අපි මේකට කියනවා මොකද්ද? හිමාංකය කියලා කියනවා. ඊළඟට මේකට කියනවා මොකද්ද? පහළ අචර ලක්ෂය. ඒ වගේම අයිස් ලක්ෂය තුනයි. ලෝව ෆික්ස් පොයින්ට් කියලා. හොඳට තේරුණාද? රයිට්. දැන් අපි දෙවෙනි එකට යමු. මොකද්ද? ඉහළ අචල ලක්ෂය. හරිද? රයිට්. මෙන් බලාගන්න. මේකට අපි කියනවා හුමාල ලක්ෂය. හරිද? රයිට්. ඔන්න ඔය විදිහට කියනවා. එහෙනම් මොකද්ද හුමාල ලක්ෂය කියන ඇත්තේ? මේකත් සම්මත වායුගෝලීය පීඩන යටතේම තමයි ගන්නේ. හරිද? ඔය තියෙන මොකද්ද? හරි. රූපය තියෙනවා. ඔන්න ඔය ක්ලාස්කුවට වතුර දාලා මේක රත් කරනවා සම්මත වායුගෝලීය පීඩන යටතේ. හැබැයි සංශුද්ධ වතුර දාන්න ඕනේ. ඒකට මොනවත් කවලම් වෙලා තියෙන්න බෑ. දාලා මොකද වෙන්නේ? මේ වතුර එක හොඳට නටන උෂ්ණත්වයක් එනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? සංශුද්ධ ජලය කුමාලයත් එක්ක සමතුලිත අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා මොකද්ද? කුමාල ලක්ෂය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? සම්මත වායුගෝලීය පීඩන යටතේ සංශුද්ධ ජලයේ නටන උෂ්ණත්වය කුමාර ලක්ෂය කියලා බලාගන්න. සම්මත වායුගෝලීය පීඩනය යටතේ මොන ජලයද ගන්න ඕනේ? සංශුද්ධ ජලය. කියන්න තන සංශුද්ධ ජලය කුමාලය සමග සමතුලිත වී පවතින උෂ්ණත්වය කුමාල ලක්ෂය ලෙස හඳුන්වයි. කුමාල ලක්ෂය ලෙස හඳුන්වයි. හරිද? එහෙම නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. මම හුමාලයත් එක්ක සමතුලිත කතාවක් නැතුව සම්මත වායුගෝලීය පීඩනය යටතේ සංශුද්ධ ජලය නටන උෂ්ණත්වය කුමාල ලක්ෂය ලෙසද හඳුන්වයි. කුමාල ලක්ෂය ලෙසද හඳුන්වයි. හොඳයි. ඉස්සල්ලා වගේම මේකටත් අපි ඒකට කියනවා මොකද්ද? ඉස්සල්ලාගේ පහළ චල ලක්ෂයනේ. මේකට අපි කියනවා ඉහළ අචල ලක්ෂය upper fixed point. හරි නේද? හරි. එහෙනම් ඔන්න අපි උෂ්ණත්වමාන ක්‍රමාංකනය කරන්න ගන්න අචල ලක්ෂ දෙක. නැත්නම් විශේෂ උෂ්ණත්ව දෙක. නැත්නම් ලෝකේ ඕන තැනක නැවත නැවත භාවිතයට ගන්න පුළුවන් උෂ්ණත්ව දෙක ගැන කතා කරා. හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? ඉතින් අපි ලියන්න ටයිම් එක ගත්ත නෑ. ඉක්මනට යන්න. හරිද? ඊළඟට තියෙනවා නියමම වැදගත් ලක්ෂය. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරේ ලක්ෂ දෙකයි. ඉහළ චල ලක්ෂය සහ පහළ චල ලක්ෂය කියලා. තුන්වෙනි ලක්ෂයක් තියෙනවා. මේකට අපි කියනවා ත්‍රික ලක්ෂය කියලා. හරිද? දැන් ඇත්තම කතාව තමයි ලෝකේ හැමතැනකදී මොකද වෙන්නේ? ඉස්සල්ලගේ මතකද ඔබට කිව්වා සම්මත වායුගෝලීය පීඩනය යටතේ කියලා. ඒ කියන්නේ ඇයි? අර පහළ අචලයේ ලක්ෂ ගද්දී මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒක පීඩණය මත රඳා පවතිනවා. නේ? ඒකයි අපි කිව්වේ සම්මත වායුගෝලීය පීඩනය ගන්න කියලා. හරිද? දැන් වෙන තැනකදී ඒක මැන්නොත් එහෙම, ඒ කියන්නේ කන්දක් උඩර ගිහිල්ලා වගේ මැන්නොත් සම්මත වායුගෝලීය පීඩනය වැඩි මොකද වෙන්නේ? වැඩි. එතකොට පහළ අචල ලක්ෂය වෙනස් වෙන්න පුළුවන්. ඉහළ අචල ලක්ෂය පීඩණය මත රඳා පවතින. හැබැයි මෙන්න මේ ත්‍රික ලක්ෂය කියන එක එම පීඩණය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් මේක වැදගත් එකක්.
මොකක්ද ත්‍රිකලක්ෂය කියලා කියන්නේ හොඳට අහගන්න මෙන්න මේකයි ඉස්සලා අහගන්න ඒ තමයි සංසුද්ධ ජලයයි සංසුද්ධ ජල වාෂ්පයි සංසුද්ධ අයිසුයි කියතින සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය සංසුද්ධ ජල වාෂ්ප කියන මේ තුන් දෙනාම සමතුලිතව පවතින උෂ්ණත්වයක් තියනවා ඒකට අපි කියනවා ජලයේ ත්‍රිකලක්ෂය කියලා ට්‍රිපල් පොයින්ට් කියලා කියනවා බලාගන්න සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය සහ සංසුද්ධ ජල වාෂ්ප වෙනෝට් එක බලාගන්න එකිනෙකට සමතුලිත වී පවතින උෂ්ණත්වය යටින් ඉරියඳ ගන්න සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය සංසුද්ධ ජල වාෂ්ප අපේ පන්තියන ළමයි හයිලයිට් කරගන්න තියෙනවනේ හයිලයිට් කරනවා මෙන්න මේ තුන් දෙනාම සමතුලිත වෙලා තියෙන උෂ්ණත්වයට අපි කියනවා ත්‍රිකලක්ෂය ලෙස හඳුන්වනු ලැබේ බලන්න යටින් මෙම උෂ්ණත්වය අයිස් ලක්ෂයේ උෂ්ණත්වයට වඩා ඉතාමත් කුඩා ප්‍රමාණයකින් වැඩි වෙත අයිස් ලක්ෂය කියලා කියන්නේ ළමයි අපි සෙල්සියස් බිඳුව අපි දන්නවනේ අයිස් බවට පත් වෙන්නේ සෙල්සියස් බිඳුවේනේ ඊළඟට වතුර නටන්නේ සෙල්සියස් 100යි එහෙනම් ඉහළ අචර ලක්ෂය සෙල්සියස් 100යි පහළ අචර ලක්ෂය සෙල්සියස් 0යි එතකොට අයිස් ලක්ෂය කියලා කියන්නේ සෙල්සියස් 0 ත්‍රික ලක්ෂය කියන එක අයිස් ලක්ෂය වෙන එක කියන්නේ සෙල්සියස් 0ට වඩා චූටිත්තකින් වැඩි ඔච්චරකින්ද චූටිත්තකින් වැඩි ආ ඒක ඇවිල්ලා ළමයි බලා ගන්න හරි දැන් අපි ගත්තොත් එහෙම අයිස් ලක්ෂය සෙල්සියස් 0 මේකට අපි කියනවා අයිස් ලක්ෂය හරිද හරිද අයිස් ලක්ෂය ඊළඟට ත්‍රිකලක්ෂය ගත්තොත් ඒක මේ ගන්න එයාට වඩා චුට්ටක් වැඩි එකට අපි කියනවා ත්‍රිකලක්ෂය හරිද ඔන්න ඇයිද එතකොට කෙල්වින් වලින් ගත්තොත් අපි දන්නවා සෙල්සියස් වලට 273ක් එකතු කරමු. ඇත්තටම අපි 273ක් එකතු කරන්නේ ලේසියට. ඇත්තම ගාන 273.15යි. කීයද? 273.15යි. එහෙනම් අයිස් ලක්ෂය කියලා කියන්නේ ළමයි කෙල්වින් වලින් නම්. සෙල්සියස් 273.15යි. හරිද? ආ එහෙනම් ත්‍රිකලක්ෂය කියන ඇත්තේ කොච්චරද? 273.15 මේකට එකතු කරන්න අර දශමස්ථාන දෙවැනි දශමස්ථාන එකකින් අඩියෙන් අර එකතු කරවත් 273.15ට එකතු කරන්න ඕනේ 0.01 අර නේද? අර කීයක් යනවා? 273.16 කෙල්වින්. එහෙනම් අරයා ඒ ගාන තේරුණාද? ආ එහෙනම් වැදගත් සිද්ධාන්තය මොකක්ද ත්‍රිකලක්ෂය කියලා කියන්නේ සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය සංසුද්ධ පද ජල වාෂ්ප මෙන්න මේ තුන් දෙනා සමතුලිතව පවතින උෂ්ණත්වය එහෙම නැත්නම් අයිස් ජලය හා ජල වාෂ්ප සමතුලිතව පවතින උෂ්ණත්වය කියලා ගන්න පුළුවන් ඒ කියද සෙල්සියස් නම් 0.01යි කෙල්වින් නම් 273.16 මේක ඕනේ අනිවාර්යෙන්ම මේක අපිට අනිවාර්යෙන්ම ඕනේ ඒ නිසා හොඳට මතක තියාගන්න එතකොට ඒක ඔබේ නෝට් එකේ දීලා තියෙනවා හරිද හරි බලන්න ජලයේ සඳහා ත්‍රිකලක්ෂය කෙල්වින් 273.16යි එහා පැත්තේ ඔබේ තියෙන එක වරහන් ඇතුලේ 0.01යි සෙල්සියස් ඉතින් අපි දන්නවා 0.01 සෙල්සියස් කියන්නේ බලන්න නෝට් එකේ මේ පැත්තේ අනේ හරි 273.15යි කෙල්වින් කියලා තියෙනවා එහෙනම් මොකද්ද මේ ට්‍රිපල් පොයින්ට් එක කියලා කියන්නේ මේ බලන්නකෝ අපි නිකන් ප්‍රස්තාරයක් අඳිමු මෙන්න මෙහෙම හරි මෙතන ඔයාලා ප්‍රස්තාරය තියෙනවා හරිද පාඩම් කරගන්න ඕනේ හරිද හරි මේ බලන්න මෙතන ලකුණු කරගන්න T උෂ්ණත්වය මෙතන ලකුණු කරගන්න P දැනි අනේ දැන් ඒක දාලා තියෙන්නේ හරි මෙන්න මෙහෙමයි හරි මෙන්න මේ පැත්තේ ඉන්නවා ද්‍රව මේ පැත්තේ ඉන්නවා ඝන මේ පැත්තේ ඉන්නවා වායු හරිද දැන් මේක ඔයාලා පස්සේ කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා හරිද බලාප සමතුලිතතාවය කියලා එකක් තියෙනවා ඒක ඊයගේ යුනිවර්සිටි එකේදීත් ඉගෙන ගන්නවා
මේ ඕන නෑ ඇත්තටම හරිද මේක නිකන් මේ පොයින්ට් එක විභාගයට අහන්නෙත් නෑ මේක මේ කොහෙද තියෙන්නේ කියලා නිකන් පෙන්නන්නේ මේ තියෙන්නේ එක් ලක්ෂයක් තියෙනවා එතන ඝනක් තියෙනවා වායුවක් තියෙනවා ද්‍රවයක් තියෙනවා අපිට මෙන්න මේ විශේෂ අවස්ථාවට කියන යෝජනාත්මක හොයලා බලුවොත් ඔන්න ඕක තමයි ලියාගන්න 273.16යි කෙල්වින් කියලා නැත්නම් ත්‍රික ලක්ෂය කියන්නේ ඕක හරිද ට්‍රිපල් පොයින්ට් කියන්නේ ඔන්න ඔතන නෝට් එකේ එක දාගන්න නේද එතකොට මේක අගන්න මේක ටික වේගෙ වැඩි යනවා නම් වීඩියෝ එක නවත්තලා ඔබ ඒක ලියාගන්න හරි අපි එතකොට වේලාව ගන්න නැතු ඉක්මනට හොඳට තේරුණා කියලා මම හිතනවා එහෙනම් හොඳයි දැන් එහෙනම් අපි මේ යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැඩගත් කොටස දැන් අපි යන්නේ මේ උෂ්ණත්ව පරිමාණ නම් ප්‍රායෝගික උෂ්ණත්ව මනින්න භාවිත කරන පරිමාණ ගැන කතා කරන්න තමයි අපි දැන් යන්නේ එතකොට ඔබේ නෝට් එකේ ඇති මොන විදිහට උෂ්ණත්ව මාන තුනක් ඇන්ද හරිද ඔකේ මොකද තියන්න එපා තියන්න අපිට ඊළඟට ඔය කොටස මොන වෙනවා හරිද රයිට් එහෙනම් එතනින් පල්ලෙහා තියනවා අපි දැනට පාවිච්චි කරන පරිමාණ තුන මම හිතන්නේ ඔබ දැනටමත් දන්නවා මොකද්ද අපි කලිනුත් කතා කරා උෂ්ණත්වය මයින්ඩ් පාවිච්චි කරන පරිමාණ එකක් සෙල්සියස් ඊළඟට ෆැරන්හයිට් ඊළඟට කෙල්වින් හරිද ඒතර උෂ්ණත්ව මාන ක්‍රමාංකනය කරද්දී අපිට ඕන වෙනවා කෝ ලක්ෂ දෙකක් මොකද්ද ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය. ඒතර සෙල්සියස් පරිමාණ ක්‍රමයේදී මෙන්න මේ පහළ අචල ලක්ෂය අපි ලකුණු කරද්දි ලකුණු කරනවා සෙල්සියස් කියයි කියලාද බිඳුවයි කියලා. ඒ වගේම ඉහළ අචල ලක්ෂය ලකුණු කරනවා සෙල්සියස් වලදී සෙල්සියස් CI කියලා. ඒ දෙන්න අතර වෙනස කීයද? බිඳුවයි CI සෙල්සියස් බිඳුවයි සෙල්සියස් CI සෙල්සියස් අතර පරතරය CI. හරිද? එහෙනම් අපිට පුළුවන් ඒක සමාන කොටස් 100කට බෙදන්න. හැබැයි වැදගත් කාරණයක් තියෙනවා. හරි, ඒ වැදගත් කාරණය මම කියන්නම්. ඔතන ලියාගන්න සෙල්සියස් පරිමාණ ක්‍රමයට අනුව පහළ අචල ලක්ෂය සෙල්සියස් බිඳුව ලෙසද. හරිද? ඊට කලින් අපි අතන උඩ ලියරිම පොඩේ ඉන්නේ කියලා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් කෙල්වින් සංකේත ටික දාගන්න. රයිට් දාගන්න සෙන්ටිග්‍රේඩ් සංකේතය කැපිටල් C. එහෙනම් අංශකය ලකුණ දැම්ම C. ඊට පස්සේ තියෙන මොකද්ද? ෆැරන්හයිට් සංකේතය දාගන්න කැපිටල් F. ඊට පස්සේ දාගන්න කෙල්වින් සංකේතය කැපිටල් K. කැපිටල් K නෑ, ඒකට එහෙම අංශක කතාවක් එන්නේ නෑ. හරිද? ඔය විදිහට කෙල්. හරිද? කෙල්වින් කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ෆැරන්හයිට් අංශක කෙල්වින් හරිද සමහර කට්ටිය කෙල්වින් අංශක කියලා කියයි කෙල්වින් කියලා තමයි ගන්නෙ එහෙනම් සෙල්සියස් පරිමාණයේ මොකද්ද අපි කතා කරන්නේ පහළ අචල ලක්ෂය අපි ගන්නවා සෙල්සියස් බිඳුව ඒක කොහොමද ලියන්නේ එහෙනම් මෙහෙමයි පහළ අචල ලක්ෂය අපි ගන්නවා බිඳුවයි සෙල්සියස් ඉහළ අචල ලක්ෂය ගන්නවා CI සෙල්සියස් අනේද එහෙනම් ඔබේ අර තන ස්තනේ ලියා ගන්න පහළ අචල ලක්ෂය බිඳුවයි සෙල්සියස් බිඳුවයි සෙල්සියස් අංශක ඉහළ අචල ලක්ෂය යද CI සෙල්සියස් අංශක කියලා ලියා ගන්න හරිද හරි එහෙනම් හරි කියලා මම හිතනවා හරි දැන් මෙන්න මේක කියන්නේ මේක කියන්නේ දැන් උෂ්ණත්ව මානිය තමයි ඔක අපි ලකුණු කරන්නේ හරි පහළ අචල ලක්ෂය සෙල්සියස් බිඳුවයි ඉහළ අචල ලක්ෂය සෙල්සියස් CI කියලා. තේරුණාද? දැන් මට කියන්නකෝ අපි කරන්න යන්නේ මේ දෙන්න අතර වෙනස 100 මේක සමාන කොටස් 100කට බෙදන්න. සමාන කොටස් 100කට බෙදනවා නම් හොන්දේසිය මේක. මෙයාගේ මේ ප්‍රසාරණය රසදිය පටයේ ප්‍රසාරණය එකාකාර වෙනවා. මොකක්ද වෙන්නේ? එකාකාරව ප්‍රසාරණය වෙනවා. හරිද මතක දෝෂණත්ව මිතික ගුණයකදී කතා කරා තුන්වෙනි එක ඒක ඕනෙම නෑ කියලා කිව්වා හැබැයි මේකට නම් ඕනේ අනිවාර්යයෙන්ම ඇයි ඒ අපි මේක සමාන කොටස් 100කට බෙදනවා නම් මොකද වෙන්නේ මෙයාගේ ප්‍රසාරණය ඒකාකාර වෙනවා ඒ වගේම තමයි හරස්කඩ ඒකාකාර වෙන්න ඕනේ නැත්තම් ඔක සමාන කොටස් 100කට බෙදලා වැඩක් නෑ එහෙනම් ඔබ උතන ලියුවට පස්සේ ලියන්න මොකද අපි ලියුවේ පහළ අචල ලක්ෂය සෙල්සියස් බිඳුවද ඉහළ අචල ලක්ෂය සෙල්සියස් 100ද ලෙස ලකුණු කර එම පරතරය සමාන කොටස් 100කට බෙදෙනවා 100කට බෙදෙනු ලැබේ එහෙනම් මේ ලකුණු කරගත්ත දැන් අපි ලියාගත්තනේ
පහළ අචලක්ෂය සහ ඉහළ අචලක්ෂය කොහොමද සෙන්ටිග්‍රේඩ් කෙල්වින් ෆැරන්හයිට් පරිමාණවල ගන්න කියලා. ඒතර ඔයාලගේ දීලා ඇති ඕකේ මෙන්න මෙහෙම බලන්න උෂ්ණත්වමාන තුනක් දීලා තියෙනවා නේද නෝට් එක. එතන අපි දැන් ලකුණු කරන්න යන්න. හරිද? දැන් ඔයාලා නම් ඇඳලා තියෙන්නේ මම බෝඩ් එකේ අඳින්න එපා. අපි එහෙනම් ඉක්මනට මේක ඇඳලා ඕකේ ලකුණු කරගමු. ඉහළ අචල ලක්ෂයයි පහළ අචල ලක්ෂයයි. එහෙනම් උෂ්ණත්වමාන තුන මේ විදිහට තියෙනවා. ඔයාලගේ පොතෙත් ඇති උඩම උෂ්ණත්වමාන තුනයි. හරි. එතකොට එන්න මේකේ ඔයාලා ලකුණු කරගන්න පහළ අචල ලක්ෂය මේ විදිහට. ලකුණු කරලා නැති තියෙනවා. මම නෝට් එකේ ලකුණු කරලා නැති තියෙන කියලා. හරි. මේ තියෙන්නේ ඒක. හරිද? එතකොට ප්‍රායෝගික උෂ්ණත්වමාන කියලා ඔය විදිහට තුනක් දාලා ඇති මම මුලින්ම දාලා තිබ්බ ඒකට. අන උඩින් ඉරකු යටින් ඉරකුයි ගහලා තියෙනවා නේද? ආ. එතකොට මෙන්න මේ උඩින් ඉරයි යටින් ඉරයි තමයි තියෙන්නේ. මෙතන උඩ දාගන්න අපි මෙයා සෙල්සියස් පරිමාණය කියලා ගන්නවා. මෙයා ෆැරන්හයිට් පරිමාණය කියලා ගන්නවා. අපි දෙවෙනි එකන කෙල්වින් දා. දෙවෙනි එක නම් මං කෙල්වින් කියලා ගන්නවා. තුන්වෙනි එක නම් ෆැරන්හයිට් කියලා දානවා. හරිද? රයිට්. දැන් අපි ලකුණු කරන්න යන්නේ ළමයි මේ ඉහළ අචල ලක්ෂය කියන එක. මොකද්ද? ඉහළ අචල ලක්ෂය කියන එක. හරිද? රයිට්. බලන්න. මේකේ අපි පහළ අචල ලක්ෂ තුන ලකුණු කරන්න යන්නේ. නේද? පහළ අචල ලක්ෂ තුන ලකුණු කරන්න යන්නේ. එතකොට මෙතන අපි ලකුණු කරන්න යනවා ඉහළ අචල ලක්ෂ තුන. තේරෙනවද? හරි. එහෙනම් සෙල්සියස් පරිමාණය මට කියන්න පහළ අචල ලක්ෂය කීයද? හරි. මම මෙතනින් ලකුණු කරන්නම් බිංදුවයි සෙල්සියස්. කෙල්වින් පරිමාණයේ පහළ අචල ලක්ෂය කීයද? 273යි කෙල්වින්. ෆැරන්හයිට් එකේ පහළ අචල ලක්ෂය කීයද? 32යි ෆැරන්හයිට්. හරිද? ඔන්න පහළ අචල ලක්ෂය තුන ලකුණු කරා. දැන් ඔයාලා නෝට් එකේ ඔක ලියන්න වීඩියෝ එක නවත්තලා නැත්තම් විදියටම ලියා ගන්න. ඉහළ අචල ලක්ෂයක් දාන්න. මෙයාගේ කීයද? 100යි. මෙයාගේ කීයද? 373යි. මෙයාගේ කීයද? 212යි ෆැරන්හයිට් අංශ. ඔන්න දැන් එක දැන් බැලුව ගමන් පේනවා. දැන් ඊට පස්සේ අපි ගන්න ලියා ගමු. මෙයා කොටස් 100කට බෙදලා තියෙන්නේ. 100කට මෙයාත් කොටස් 100කට බෙදලා තියෙන්නේ. මෙයා කොටස් 180කට බෙදලා තියෙනවා. හරිද? ඔය විදිහට ලියා ගන්න. මම ඒ නිසා මේක ලොක් කරලා පෙන්නුවේ. අපි දැන් දැහැත් තියෙන්නේ තවත් ඉතාමත් වැදගත් කොටසක් ගැන කතා කරමු. ඒ තමයි උෂ්ණත්ව පරිමාණයක් තැනීම කියන එක. හරි මේකේ ගොඩක් වැදගත් උෂ්ණත්ව පරිමාණයක් තනන්නේ කොහොමද කියන එක නැත්තම් හදාගන්නේ කොහොමද. ඒක ඔබට මතක ඇති. අපි කලින් කතා කරාමේ ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය. ඒතර මේ දෙක හොයාගත්තට පස්සේ ඔබ දන්නවා සෙල්සියස් නම් ඒ අතර කොටස් දෙක සමාන කොටස් 100කට බෙදුවොත් සෙල්සියස් පරිමාණය එනවා. ඊට අස්තර ඒ දෙක අතර තියෙන කොටස් ටික 180කට බෙදුවොත් ෆැරන්හයිට් පරිමාණයක් හදාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි නොදන්න උෂ්ණත්වයේ උෂ්ණත්වාන ගිල්ලවුවොත් ඒ අදාළ උසකට එනවනේ. එතනින් මේ කියලා තියෙන කියලා තියෙන අගය කියවුවම අපිට පුළුවන් පාඨාංගය ගන්න. දැන් මේ අපි කරන්න යන්නේ අදාළ උෂ්ණත්ව මිතික ගුණ දන්නවා නම් ගණිතානුකූල සම්බන්ධයක් ගන්න යන්නේ. කියන්නේ ගණිතානුකූල සමීකරණයක් ගන්නයි යන්නේ. හරිද? හරි. එතකොට දැන් මෙහෙම බලන්න ඉස්සල්ලා මේක තමයි කරන්නේ අපි. හරි? මුලින්ම අපි ගමු මේකේ වීදුරු රසදිය උෂ්ණත්වමාන. හරිද? එතකොට එයාගේ උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද? රසදිය කඳේ උස, ඒ කියන්නේ ප්‍රසාරණයේ දිහර නගිනවා මෙයා. හරි? රයිට්. එහෙනම් රසදිය කඳේ දිග තමයි ගන්න. මෙහෙම බලන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ පහළ අචල ලක්ෂයයි ඉහළ අචල ලක්ෂයයි උෂ්ණත්වමානය ලකුණු කරගන්න ඕනේ. මේ සඳහා අපි කරන්නේ උෂ්ණත්වමානය ඉල්ලන්න ඕනේ එන්න මේ අයිස් වල. හරි? සම්මත වායු ගෝලීය පීඩනයේ අත්තේ සෙල්සියස් බිඳුවේ අයිස් වල මේක ගිල්ලන්න ඕන උෂ්ණත්වමානය. එන්න මෙහෙම උෂ්ණත්වමානය අපි දාලා ඔය විදිහට දාලා තියෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ රසදිය කඳේ යම් උසක් එයා ඉහළට නගිනවා. එතකොට මං හිතනවා මේක දැන් පහළ අචල ලක්ෂයේ උෂ්ණත්වය ටීටා එල් මෙන්න මේ රසදිය කඳ ඉහළ නගින උස මං ගන්නවා x l කියලා.
තේරුණාද? XL කියලා අපි ගන්නවා n උස. දැන් මම කරන්නේ ඉහළ අචල ලක්ෂය හොයාගන්න එපා. දැන් මේක මම කරන්නේ මොකක්ද දන්නවද? කුමාලයේ අදලා ඒක තුල ගිලන. නම් මෙහෙම තියලා මොකද කරන්නේ අපි තාපය ලබා දෙනවා මේක. එතකොට මේක නටනකොට එතන දැන් වාෂ්ප තියෙනවා. මේක උෂ්ණත්වමානෙ ගිලනවා. හරිද? දැන් ඔබට ඒක අඳින්න වෙලා ගන්න ඕනේ ඇඳලා තියෙන. එතකොට අපි දන්නවා මේක වැඩි උසකට නගින්න ඕනේ මේ විදියට. එහෙනම් මොන විදියට දැන් මේක ඉහළ නැගලා තියෙන. අපිට මේ උස මැන ගන්නත් පුළුවන්. එහෙනම් ඒ උස මම දිනනවා x h. හරි? එහෙනම් ඒ උෂ්ණත්ව මිති ගුණය කියන රසදිය පටේ දිග. ඒ උෂ්ණත්වය මම ගන්නවා θ h කියලා. අපි දන්නවා සෙල්සියස් 100යි. මම ඒක අංකණයෙන් ගන්නවා θ h කියලා. තේරුණාද? මේ දෙක තමයි ඔබේ ඔය දාලා තියෙන්නේ. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේක ගිල්ලන්න ඕනේ අපිට උෂ්ණත්වය මැන ගන්න ඕන වස්තුවේ හරි ද්‍රවයේ හරි මොකේ හරි අපි හිතමු ද්‍රවයක් තියෙනවා භාගයට රත් වෙච්ච මෙයා ගිල්ලන්න ඕන. එතකොට දැන් ඇත්තටම අපි දන්නවා මෙන්න මේ පතන පල්ලෙහා තියෙන එකනා තමයි අපි සාමාන්‍යයෙන් සෙල්සියස් බිඳුව කියලා දාන්නේ. එන්න මෙතන. මෙතන 100. ද්‍රව සමාන කොටස් වලට බෙදා ගත්තනම් ওই පරිමාණය මැදින් තියෙනවා. දැන් එතකොට මේක අපි උෂ්ණත්වය හොයන්න ඕන ද්‍රවයේ ගිල්ලනවා. දැන් එතකොට ඉදිරි ගිල්ලුවට පස්සේ අපි දන්නවා මේක සෙල්සියස් 100යි බිඳුවේ අතරමැද උෂ්ණත්වය ගණන් තියෙන්නේ මෙච්චරම යන්නේ මේ වගේ ප්‍රමාණයකට මෙයා හිර නැගිනවා. හරිද? අපි හිතමු මෙතන ඉඳලා ඉහළ නැගලා තියෙන උස XL කියලා. අපිට මේ උෂ්ණත්වය තමයි හොයන්න ඕන θ කියන උෂ්ණත්වය. ඇත්තටම මේකේ පරිමාණය ලකුණු කරලා තියනවා නම් ළමයි මෙතනින් අගය කෙලින්ම කියවන්න පුළුවන්. මෙතන තියෙන පාඨාංකය අගෙන් කියව ගම අපිට එන උෂ්ණත්වය කීයද කියලා. ඒක නෙමෙයි ගැල්ලුව. මෙතන අපි ගණිතය අනුකූල සම්බන්ධතාවයත් තමයි අපු කරන්න යන්නේ. හරිද? ඔන්න ඕක තමයි ඔබේ දාලා තියෙන්නේ මේ රූපේ. දැන් මේක බලන්න මම මෙයන් වැඩක් කරා. මේක තේරුණාද? මෙන්න මේ අගයන් ටික අපි ප්‍රස්ථාරයක ලකුණු කරමු. හරි බලලා ගන්න. මේ පැත්තට මම ගන්නවා අලක ප්‍රස්ථාරයක මම දාලා තියෙන බා. අය උෂ්ණත්වය දාලා තියෙනවා මේ පැත්තට. මේ පැත්තට දාලා තියෙනවා උෂ්ණත්ව මිතික ගුණය. මේ දෙක මාරු වුණාටත් ගැටලුවක් නැහැ. ඒ නිසා තමයි මම බැලුවේ මොකක් දාලා තියෙන කියලා. මාරු වුණාට ගැටලුවක් නැහැ. එක්කෝ මේ පැත්තට උෂ්ණත්ව මිතික ගුණය දාලා මේ පැත්තට උෂ්ණත්වය දානත් පුළුවන්. අය ඔබේ දේ අපි දාලා තියෙන මේ පැත්තට උෂ්ණත්වය. රයිට්. මෙන් බලන්න. මම ලකුණු කරනවා තීටා L. මේක මෙතනයි ලකුණු වෙන්නේ. තීටා L. මේ රූපේ දාලා තියෙන. ඊට අදාළව මෙයාගේ උස කීයද? XL. ඒක මේ හරිය තියෙන. එහෙනම් ඒ පොයින්ට් එක නේද මේ තියෙන්නේ? මේ ලක්ෂ්‍ය අපි ලකුණු කරගන්න ඕනේ. හරිද? අපි ඕක තමයි දන්නේ. ওই පොයින්ට් එක නේද? දැන් ගන්න මෙයා θ h. හරි? ඊළ අචල ලක්ෂ්‍ය උෂ්ණත්වය. ඊට පස්සේ ඊට අදාළව උෂ්ණත්ව මිතික ගුණය x h මේ තියෙන. ඔන්න ඔය දෙක මෙහෙම යා කරාම මේ පොයින්ට් එක ගත්තාම මේ දෙක අපිට යා කරන්න පුළුවන්. හරිද? හොඳට බලා ගන්න. ඒක යා කරලා තියෙන. මේ දෙක මෙහෙම යා කරන්න පුළුවන් සරල රේඛාවක් එන. හරිද? දැන් අපි අරක දන්නේ කවුද කියන්නේ තුන්වෙනි අවස්ථාවේදී? උෂ්ණත්වයද දන්නේ උෂ්ණත්ව මිතික ගුණයද දන්නේ. උෂ්ණත්ව මිතික ගුණය කියන්නේ XL තමයි දන්නේ. XL කියලා දාගන්න එපා. ඒක අපි දාගමු x θ කියන්නේ. x θ. හරිද? ඔබ ඒකෙත් මම දන්නේ x θ නේ තියෙන්නේ. x θ. එහෙනම් දන්නේ කිසියම් උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්ව මිතික ගුණය x θ. දැන් උෂ්ණත්වය නොයන්න ඕනේ. එහෙනම් මේ ප්‍රස්ථාර දිගේ කඩිරක් මෙහෙම අර ගහගෙන ගිහිල්ලා එතනින් පහළට සිරස්ස පහළට ගහගෙන ගියොත් එන්න මෙතනින් අපිට ගන්න පුළුවන් මෙතන අදාළ කියවීමෙන් අදාළ θ උෂ්ණත්වය. තේරුණාද? ප්‍රස්ථාරයක් ඇඳලා ඔහමයි ගන්න. දැන් අපි බලමු ගණිතය අනුකූල සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඔබේ ඕක ඇඳලා තියෙන්නේ ඔබ කරන්න ඕනේ මේක දාගන්න ඊතලයක් මේ පැත්තට x θ තමයි දන්නේ මෙතනින් මෙතනට ගියා මෙතනින් පහළට ගියා මේක හෙව්වා කියන්න දාගන්න. හරිද? හරිනේ? එහෙම දාගන්න. ඊට පස්සේ හරිද? වීඩියෝ එක නවත්තලා දාගන්න. අම්ම ඉන්න මේ ලක්ෂ්‍ය a b c කියලා ගන්න බලා ගන්න. මෙයා මං ගන්නවා a ලක්ෂ්‍ය.
මෙයා මං ගන්නවා B මේ ලක්ෂය. මෙයා මං ගන්නවා C කියලා. දැන් අපි ගණිතය වහන් ඒක ගණිතමය සම්බන්ධයක්ම ඔප්පු කරන්න යන්න. හරි නේද? රයිට්. එතකොට හොඳට තේරුණාද? රයිට්. මම දැන් කෝකටත් අර ටික මකනවා. A B C කියලා දාගන්න. හරිද? प्रकाशन दिखा लिया उष्ण XL එපැත්තේ x theta අරින xl එදන්න එයාගේ මෙයා theta අරින theta l theta අරින theta l දැන් මේකෙන් theta උත්තර කරන්න ඕන මට ලේසියෙන් මොකද කරන්න පුළුවන් අප සාමාන්‍ය පෙළ ගණිතය මේ සම්පූර්ණ කෑල්ල මෙයට හරස්ුණ කරා මෙයා බෙදුවා මෙයා හරස්ුණ කරා හරිද දැන් කවුරු කියන්න බෑ බුදුම්මෝ අපිට නම් බෑ කියලා फिजिक्स ट्रई कर XH XL මේක හැබැයි ඇත්තට වැඩි කරන්න ඕනේ theta x theta l අනේද පේනවා නේද ආ theta x theta l හරිද l එක චූට්ටක් පේන්නේ නැති ගතියක් තියෙනවා හරි දැන් මෙතනින් theta උත්තර කරන්න ඕනේ theta උත්තර කරන්න මම මේක මකලා ගියනම් ඔයාලගේ පොතේ තියෙනවනේ හරි හරිද තවරා ටීටා උත්තර කරොත් ටීටා එල් එහා පැත්තට ගෙනියන්න ඕනේ මේ බලන්න x ටීටා ඍණ xl එදීම xh ඍණ xl වතාවක් මෙතන එනවා ටීටා h ඍණ ටීටා l ධන මෙයා එහා පැත්තට ගියාම ටීටා l හරිද මොන විදිය ප්‍රකාශනයක් අපිට හම් වෙනවා उष्णत्मित गुणे एक वैडिकलाक्षीय उष्णत्चरलाक्षीय उष्णत्चरलाक्षीय उष्ण विधिय प्रकाशन उपकरणे नोट अरेतन पे अभी सूत्र लियला
ඒවගේ විස්තරෙත් දාලා තියෙනවා. මොකක්ද ටීටා එල් කියන්නේ, මොකක්ද ටීටා එච් කියන්නේ, ඔය කිව්ව ටික. ඔබ කරන්න ඕනේ මේක ලියන්න වෙලා ගන්න එක නෙමෙයි, හොඳට ඔප්පු කරන්න පුළුවන් කරගන්න ඕනේ. ආ මේක විභාගට එන්නේ නැහැ අපිට ඕනේ නැහැ කියන්නේ නැතුව සාමාන්‍යයෙන් A එකක් B එකක් ගන්න ළමේ බලන්න කොහොමද මේක එන්නේ, කොහොමද සර් මේක ඔප්පු කරේ. එළම ට්‍රයි කරනවා. දැන් ඔබට එහෙම හිතුණා නම් මේක කොහොම හරි කරන්න ඕන කියලා අන්න AB එකේ ඉන්න. හිතුන්නේ නැහැ අපෝ මේක අමාරුයි, මේක එපා කියලා හිතුණා නම් පොඩ්ඩක් AB එකට යන මට්ටමේ තාම නැහැ. තාම නැහැ. ට්‍රයි කරලා එතන යන්න. හරිද? අමාරු නැහැ. එහෙනම් ඕක ඔන්න යට තියෙන රූල් ටිකේ ඔප්පු කරගන්න. කොහොමද ඔප්පු කරන්නේ? එන්න මේ ටික ලිව්වා. AB කියන අනුක්‍රමනේ AC කියන අනුක්‍රමනේ සමාන AB කියන අනුක්‍රමනේ. අනුක්‍රමන දෙකට උත්තර දෙයක් ගත්තා සමාන කරා මේක ඔප්පු කරා. ඒ ඔප්පු කරපේ උඩ මං හරිද කොටු කරලා දාලා තියෙනවා. මේ තියෙන්නේ. ඒක ඔබට තියෙන්නේ ඔක මතක තියාගන්න. අපි ඕක ඇසුරෙන් කියන්න බලාපොරොත්තු වෙනවා සෙල්සියස් පරිමාණය. හරිද? එම් බලන්න. ඕක ඇසුරෙන් සෙල්සියස් පරිමාණයයි ෆරන්හයිට් පරිමාණයයි අපි ලියන්න යන්නේ. හරි හරි මම බලා ගන්න මම ලියන විදිහ. හරි දැන් ඉස්සෙල්ලා එකපාරක් ඔබ අර සූත්‍ර මතකද කියලා බලලා ඉන්න. හරි මොකද්ද ලියන්න බා? මම මෙතන ඉන්න. අදාළ උෂ්ණත්වය සමානයි x තීටා රින x l x h රින x l අතාව ටීටා එච් රින ටීටා එල් ධන ටීටා එල් අනේද විදිහට තමයි ලියන්නේ. දැන් සෙල්සියස් වෙලා වෙදි මොකද වෙන්නේ? අපි මෙව්ව දන්නේ. මෙව්ව කියන්නේ මොනවද? හරි නේ උෂ්ණත්වමිතික ගුණයේ අගයන් වල උස දිග දන්නේ නැහැ. හැබැයි මේ දෙන්න දන්නවා නේද? උෂ්ණත්ව ටික දන්නවා. කීයද? ටීටා එච් සීයි ටීටා එල් බිඳුවයි ටීටා එල් බිඳුවයි. හරිද? එහෙනම් සෙල්සියස් විට සෙල්සියස් වෙලා වෙදි දන්නවා ටීටා එච් සීයි ටීටා එල් බිඳුවයි අගයන් ටික ආදේශ කරොත් එනවා කීයද උත්තරයක්? ටීටා සමානයි උෂ්ණත් අදාළ උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය අඩු කිරීම පහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය එදීම ඉහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණයේ අගය ඍණ පහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය අගය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. හැබැයි මෙතන ටීටා එච් ඍණ ටීටා එල් කියන්නේ සීයෙන් වැඩි වෙන්න ඕනේ. මෙතන ටීටා එල් කියන්නේ කියද බිඳුවයි එහෙම එන්නේ නැහැ. එහෙනම් දෙලින්ම සෙල්සියස් පරිමාණයක් තිබ්බොත් මේක එකපාරින් දාන්න පුළුවන් MCQ වලට. අනේද? ඒ කියන්නේ අනිවාර්යෙන් ඔබ මේක ලියලා මේක ලියන්න. විභාගෙදි කියලා තියෙනවා මේ මේ. මොකද? සිලබස් එකේ කියලා තියෙනවා මේක ඔප් කරන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔබට එකපාර භාවිත කරන්න පුළුවන්. කරන්න ඕනේ. එහෙනම් තිබ්බ. දැන් ඔබ යට තියෙනවා ෆැරන්හයිට්. ෆැරන්හයිට් වලට ලියනවා නම් කොහොමද ලියන්නේ? මෙතන එන්නේ කීයද? 212 න් 32ක් අඩු කරොත් මෙතන එනවා 180ක්. මෙතන එක බිඳුව නෙමෙයි 32. නේ? එහෙනම් ෆැරන්හයිට් ගත්තොත් ඔබේ මේ නිබන්ධනයේ තියෙනවා විදිහට සෙල්සියස් පරිමාණයට තමයි අපි දැන් ඔය ලිව්වේ. ඔබ ලියන්න ඕනේ ෆැරන්හයිට් එක. එකපාරින්ම කියන්න බාන්න මේක දැන් මේ විදිහට මේක ලියාගන්න සෙල්සියස් එකේ. කියන්නේ මේක ලියලා මේක ලියන ටයිම් එකක් නැහැ. මේක එකපාර ලියන්න. ෆැරන්හයිට් වලට යද්දී මොකද යන්නේ? ෆැරන්හයිට් වලට යද්දී මෙතන උෂ්ණත්ව වෙනස දාන්න ඕනේ. ඉහළ ඈ ඉහළ අචල ලක්ෂයේ පහළ අචල ලක්ෂයේ උෂ්ණත්ව වල වෙනස 212 න් 32. ඊයද 180යි ධන තීටා එල් කෙනෙක් ඉන්නවා ඉස්සර බිඳුව ඉස්සලා බිඳුව උනාට දැන් එතන 32. හරිද? ඔන්න ඔය විදිහට තමයි වැඩේ නේද? මතක තියාගන්න තියෙන දෙතුන් පාරක් ලියන්න. ඔන්න හරියනවා. හරි තේරුණාද? එහෙනම් ඔන්න හොඳටම ගණන්ලා තියෙන්නේ ඔය දැනට කරපු ටික. සෙල්සියස් පරිමාණය මෙතන ලිව්වා. ෆැරන්හයිට් පරිමාණය පහල ලිව්වා. අමාරු නේ. හරිද?
ඊළඟට අපි යනවා කෙල්වින් පරිමාණය. හරි, එතකොට දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපි කෙල්වින් පරිමාණය කලිනුත් අර්ථ දැක්වුවානේ කියලා. හැබැයි ඔබට මතකදී මම මුලින්ම ඉහළ අචල ලක්ෂ්‍යයි පහළ අචල ලක්ෂ්‍යයි ගැන කතා කරද්දි කිව්වා මොකද්ද, සම්මත වායුගෝලීය පීඩනයේ යටතේ කියලා කතාවක් මතකද? සංශුද්ධ අයිස් ජලය සමග සමතුලිත උෂ්ණත්වය, නැත්තම් සංශුද්ධ අයිස් යෙවන උෂ්ණත්වය මොකක් වෙන්න ඕනද? සම්මත වායුගෝලීය පීඩනයක්. ඒ කියන්නේ පීඩනය වෙනස් වුණොත් අයිස් වල දියවන උෂ්ණත්වය වෙනස් වෙනවා. අපි ඒක ඉස්සරහා පාඩම්වලදී ඉගෙන ගන්නවා. දැනටම මතක තියාගන්නකො, පීඩනය වෙනස් වුණොත් මේ අයිස් මේ දියවන උෂ්ණත්වය වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා සෙල්සියස් බිංදුවේදී. නමුත් මේකේ පීඩනය වෙනස් වුණොත් ඒක වැඩි හෝ අඩු හරි වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ගොඩක් මේ විද්‍යාගාර කටයුතු වලදී විද්‍යාඥයෝ පාවිච්චි කරන්නේ කෙල්වින් පරිමාණය. හරිද? එතකොට බලමු අපි මොකක්ද එහෙනම් මේ කෙල්වින් පරිමාණය කියන්නේ කියලා. හරි, හොඳයි, බලන්න ඔබේ නෝට් එකේ කෙල්වින් පරිමාණය. මේකට අපි කියනවා නිරපේක්ෂ පරිමාණය කියලා කියනවා. අනේ විද්‍යාත්මක කාර්යයන් සඳහා වඩාත්ම උචිත හා ප්‍රයෝජනවත් උෂ්ණත්ව පරිමාණය මෙයයි. මෙය නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ලෙසද හැඳින්වේ. හරිද? අපි කලින් කතා කරා ජරයේ ත්‍රික ලක්ෂයේ උෂ්ණත්වය කියද? තනදාගන්න ජලයේ ත්‍රික ලක්ෂයේ උෂ්ණත්වය කියද? 273.16 කෙල්වින්. එහෙනම් අපි දන්නවා ජලයේ ත්‍රික ලක්ෂයේ උෂ්ණත්වය 273.16 කෙල්වින්. හරි, එහෙනම් කෙල්වින් එකක් කියන්නේ කියද? මේ තියෙන මෙච්චරක් කෙල්වින් එකක් කෙල්වින් කරන්නේ එකයි කෙල්වින් කියන්නේ මොකද්ද? මේක බෙදන්නේ ගානේ. එහෙනම් කෙල්වින් එකක් කියලා කියන්නේ 273. හරි, ත්‍රික ලක්ෂයේ අගයෙන් 273.16 පංගුව. මේක බෙදුවා නම් හරියන්නේ 273.16. එහෙනම් ලියාගන්න මෙහෙම. ජලයේ ත්‍රික ලක්ෂයේ උෂ්ණත්වය අපි දැම්ම 273.16. එම නිසා එකයි කේ යනු ජලයේ ත්‍රික ලක්ෂයේ තාපගතික උෂ්ණත්වයෙන් මෙන්න මේ උෂ්ණත්වයෙන් මෙච්චරකින් පංගුවක් කියද එක බෙදීම 273.16 වන භාගයයි. එන ඒකෙන් නිකන් කෙටියෙන් කියමු 273න් පංගුවක් නේ, නැත්නම් 273.16න් පංගුවක් තමයි කෙලින් එකක් කියලා කියන්නේ. මොනවායි සරල. හරිද? හරි, එතකොට එහෙන් බලන්න මේකෙදි අපි ඉස්සෙල්ලා විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා අපිට ගන්න පුළුවන්. ඕකේ, එතකොට බලන්න XTR කියලා තියෙනවා. එන්න මෙහෙම. හරි, XTR ට්‍රිපල් පොයින්ට් කියන එක තමයි තියෙන්නේ. ත්‍රික ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණයේ අගය, අපිට මනින්න ඕන උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණයේ අගය. හරිද? උෂ්ණත්ව මිතික ගුණයේ අගය. ඒ අවස්ථාවේදී උෂ්ණත්වය T නම් අපිට මෙන්න මේ T ගන්න පුළුවන්ලු. මෙන්න මෙහෙම. හරිද? යටට දානවා XTR. උඩට දානවා XT. හරි? වැඩි කරනවා 273.66. මෙන්න මේකෙන් ගන්න පුළුවන් ඕනම අවස්ථාවක උෂ්ණත්වය. මොකද කරන්නේ? අදාළ උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික අගයෙන් බෙදනවා, ත්‍රික ලක්ෂයේදී උෂ්ණත්ව මිතික අගය වැඩි කරනවා 273.16න් අදාළ උෂ්ණත්වය. මේක ලේසි නේද? ඒතර වාසිය තමයි මේක. අවස්ථා දෙකක් අපි ගන්න ඕනේ. විකලක්ෂයේදී උෂ්ණත්ව මිතිකගේ විතරක් දීලා අපෙන් අහලා තිබ්බොත් උෂ්ණත්වය කීයද? හරි, කියන විකලක්ෂයේදී උෂ්ණත්ව මිතිකගේ දෙනවා. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මොන හරි අවස්ථාවකදී උෂ්ණත්ව මිතික ගුණය යගේ දෙනවා. ඒ දෙක දීලා හුවොත් අපිට උෂ්ණත්වය වන්න. කලින් එකේදී 3 දෙනෙක් ඕන. මොකද්ද?
පහළ අචල ලක්ෂයේදීත් උෂ්ණත්වමිතික් ගුණය වන. ඉහළ අචල ලක්ෂයේදීත් උෂ්ණත්වමිතික් ගුණය වන. ඊළඟට අදාළ මනින උෂ්ණත්වයේදීත් උෂ්ණත්වමිතික් ගුණය වන. තුන් දෙනෙක් ඕනේ. මේකෙදී ඕනේ නැහැ දෙන්නෙක් හිටියා නැති. එක ලක්ෂයේදී උෂ්ණත්වමිතික අගයයි. අදාළ මනින උෂ්ණත්වයේදී උෂ්ණත්වමිතික අගයයි. ඒතර ගානකදී හොයාගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් ඕක තමයි හොයාගන්න විදිය. හරිද? එතකොට අපි ඔය ගරන්ටි එක හදලා තව චුට්ටයි තියෙන තියෙන දෙකක් විතර. ඒ දෙක කතා කරපු ගම අපිට ගණන් හදන්න යන්න පුළුවන්. එතකොට අපිට තේරෙයි මේක කොච්චර ලේසිද කියලා. හරිද? රයිට්. එහෙනම් මේකත් ලියා ගන්න. මොකද්ද? මනින උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය වැඩිම ත්‍රික ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය වැඩි කිරීම 273.16 ඈ. 1.5 මොකක්ද දෙන්නේ? කෙලින් බිඳුවනේ. ඒක නෙමෙයි අපිට ඕනේ ත්‍රික ලක්ෂයේ උෂ්ණත්වය. හොඳට මතක තුවක පරිස්සමෙන් ඔක දාගන්න. හරි? මං හිතන්නේ ඔබ ඒක ලියා ගන්න නැති කොටු කරගන්න එකලා. මම බලන්න තාපගති විද්‍යාවට අනුව විශ්වයේ පවතින පුළුවන් අඩුම උෂ්ණත්වය යලගෙන කෙල්වින් බිඳුව. කියන්නේ ඊට වඩා ඍණ කෙල්වින් අගයක් තියෙන බිඳුව තමයි තියෙන පුළුවන් අවම එක. එය නිරපේක්ෂ ශුන්‍ය යටින් ඉරකඳ ගන්න එකට අපි කියනවා නිරපේක්ෂ ශුන්‍ය ලෙස හැඳින්වෙයි. ප්‍රායෝගිකව මෙම උෂ්ණත්වයට ළඟා වීම අපහසුයි. ඒ කියන්නේ කෙල්වින් බිඳුව කියන්නේ ඇත්තටම ඍණ 273 සෙල්සියස් වලින්. කියන්නේ ඍණ සෙල්සියස් 200 ගානකට 273ට යන්න අමාරුයි කියලා කියන්නේ. හරිද? අන තාපගතික පරිමාණයන් වලට දීලා තියෙනවා හිමාංකය. නැත්තම් පහළ අචල ලක්ෂය කියද සෙල්සියස් වලින් නම් කියද බිඳුවයි කෙල්වින් වලින් 273 කියලා අපි ලේසියට ගන්න නැත්තම් අගේ 273.15. උමාල අංකය කියන්නේ ඉහළ අචල ලක්ෂය කියද සෙල්සියස් 100යි සම්මත වායුගෝලීය පීඩනයට තේදී 273.15 අපි 373 කියලා ලේසියට ගන්න. හරිද? දැන් අපි යනවා උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. මේක බලාගන්න මේක තේරෙනවා නම් ඕන ගණක් හදන්න පුළුවන්. හරිද? උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධය. දැන් ඔබට මතක ඇති අපි කලින් උෂ්ණත්ව මාන ටිකක් ඇඳලා. හරි? කලින් උෂ්ණත්ව මාන ටිකක් ඇඳලා මතකද? මෙන් බලන්න. දැන් ඒකත් ඔබට ඇඳලා දීලා තියෙන්නේ නෝට් එකේ. හරිද? මං අඳින්නම් දැන්. එන්න තියෙනවා පළවෙනි උෂ්ණත්ව මානය. හරිද? එන්න තියෙනවා ඊළඟ උෂ්ණත්ව මානය. හරි හරස් කඩ ඒකාකාර වෙන්න ඕනේ අපිට අඳිනවා. හරි ඔයාලා වෙලා ගන්න හින්දා මන් දීලා නැත්තේ. හරිද? හරි අපේ නැහැ. ඉතින් හරි එතකොට ඔන්න ඉදියට. හරිද? හරි මෙන් බලා ගන්න මේකේ මම පහළ අචල ලක්ෂ ටික ලකුණු කරා. එතකොට හරි ඔබේ රූපේ කොහොමද තියෙන්නේ? ඉරිකැලීම ගහලා තියෙන කමක් නැහැ. මේ විදිහට තියෙනවා. ඊළඟ මෙන්න මේ ඉහළ අචල ලක්ෂ සෙට් එකක් තියෙනවා. හරි. මම මෙයා ගන්නවා සෙල්සියස්. අවුරුදු දාලා නැහැ මෙතනනේ. හරි. ඊට පස්සේ මේක මම ගන්නවා කෙල්වින්. මේක මම ගන්නවා ෆාරන්හයිට්. එන්න බලන්න මෙයාගේ පහළ අචල ලක්ෂය කීයද? 0.1. මෙයාගේ ඉහළ අචල ලක්ෂය සෙල්සියස් 100යි. දාගන්න මෙයාගේ 273යි මෙයාගේ 373යි මෙයාගේ 32යි මෙයාගේ 212යි. හරිද? ඔය දාගන්න ඉහළ අචල ලක්ෂයයි පහළ අචල ලක්ෂයයි ඉහළ අචල ලක්ෂය. දැන් මෙන්න බලාගන්න මම පොඩි වැඩක් කරනවා. මෙතන උෂ්ණත්වය මම ගන්නම් මෙයාගේ C කියලා. T. මෙයාගේ මම ගන්නම් කැපිටල් K කියලා. දාගන්න කැපිටල් S කියලා. හරිද? හරි මෙන්න මේ පොතේට බලාගන්න මේ වැඩේ. මේක තමයි ගණන් හදන්න ඕනේ මේක. පොතේට බලාගන්නේ නිසා. එම්බ. නැයි මොකද කරේ? මැද උෂ්ණත්වයක් දාගෙන ගියා. කියන්නේ මේ මැද තියෙන උෂ්ණත්වයක් තමයි සෙල්සියස් කියලා දා තියෙන්නේ. මේ මැද තියෙන උෂ්ණත්වයක් K. මෙයාගේ මැද තියෙන උෂ්ණත්වයක් F. මේ බලාගන්න. හොඳට බලාගන්න. මම මේ අනු අර ඉස්සල්ලා මතකද මෙන්න මෙහෙම තිබ්බා. ඒකම තමයි ලියන්නේ. හරි. එකම තමයි අය ලියන්නේ. මම මෙයාගෙන් මෙයා අඩු කර. හරි මම ඒක පැහැදිලිව පෙන්නන්නම්.
එයාගෙන් මෙයාවට හරිද? ඊට පස්සේ එයාගෙන් මෙයා අඩු. ඒකෙත් එහෙම. මෙතන පිළිවෙලට කරන්න. හරි. මම මුලින්ම කරන්නේ C ගෙන් බිංදුව අඩු කරලා ලියන. C ඍණ බිංදුව. C ඍණ බිංදුවයි. හරිද? දැන් අපි ලියනවා C ගෙන් බිංදුව නම් අඩු කරේ K ගෙන් 273 අඩු කරමු. K ඍණ 273. එදීම 373 න් 273ක් අඩු කරන් තියෙන්නේ. අනේ හරි හරි එතකොට ඒක පේන්නේ නැති ගතියක් වගේ තියෙනවද නැහැ හරි වැඩියෙන් හරි දැන් මට අන්තිමෙක් කියන්න ඔබ ලියන්න කලින් කියන්න අන්තිමෙක් හරි කවුද F ගෙන් අඩු කරන්න ඕනේ 32 F ඍණ 32 හතර දාන්නේ කවුද 212 න් 32 අඩු කරන්න संबंधी गुलाइन गुण मेरगन सुनि सामान फरेनहाइट सेल्सियस संबंधी गंडोनाई फरेनहाइट सामान उत्तर तुनाटे गुला अभी इतना අපි දන්නවනේ සෙල්සියස් UI කෙල්වින් අතර සම්බන්ධය ගන්න ඕනද නැහැ ඒක අපි දන්නවනේ කොහමද එන්නේ කෙල්වින් එන්නේ කොහොමද කෙල්වින් වලින් ඇරේ ගන්න ඕන නම් සෙල්සියස් වලට 273ක් යොමු කරලා ගන්න ඕන රයිට් අපි මේකේ හොයමු ෆැරන්හයිට් UI සෙල්සියස් UI අතර සම්බන්ධය හරිද අයි රොබේ නෝට් එකේ එන්න මේ විදිහට දාගන්න ඔතන पलवनी दिख सामान उत्तर देवनी दिख सामान उत्तर संबंध कल उत्तर उत्तर तुनाव හරිද දැන් අපි තුනම ගමුනේ තුනම ගත්තට පස්සේ ඕන වෙන කොලේක කරන්න හරියට මදිලි වෙන කොලේක කරලා එන මෙයයි මෙයයි සමාන කර දැන් සමහර ළමයින්ට මේක ගැටලුවක් වෙන්න පුළුවන් කොහොමද එහෙම කරන්න කියලා පුළුවන් ළමයි වීඩියෝ එක නවත්තලා කරන්න ඊට පස්සේ මං කරන තියෙන ටික අයින් කරලා යන්න බැරි කට්ටියට කරන්න මුලින්ම මේ දෙන්න සමාන කර ඉතින් මෙතන එනවා කීයද CN बिंदु बिंदु सी आई मेतना सी समान देशीय हत्या के लिए उष्णत देशीय हत्या හරිද? දැන් මම සමාන කරන්නම් එන්න මේ දෙන්න. සෙල්සියස් වලින් දීලා තියෙන උෂ්ණත්වය මට ඕනේ ෆැරන්හයිට් වලින්. මේ දෙන්න සමාන කරන්න. හරි? F උක්ත කරන්න. අනේ, ඔබ නවත්තලා මේක ලියාගන්න. මම මෙතනම හදනවා ඉතුරු කොටස. හරි. මෙයයි මෙයයි සමාන කරන්න යන්නේ C ඍණ බිංදුව කියන්නේ C CM බිංදුව CI එහා පැත්තේ F ඍණ 32යි හරි 212 න් 32 අඩු කරාම 180යි අරස් ගුණ කරන්න F උක්ත කරන්න F උක්ත කරොත් එනවා ඊයද CI 180යි C දන 32 මේකට මේක සුළු කරන්න හරි දෙවරක් 5යි දෙවරක් 9යි අන්න ෆැරන්හයිට් වලින් ගන්න පුළුවන් සෙල්සියස් වලින් උත්තරයක් දීලා තිබ්බොත් කීයද
නමයෙන් පහයි සෙල්සියස් තන 32යි. සාමාන්‍යයෙන් මේක නිකන් හොරු පුරුදු ඇති ඕ ලෙවල් වල එහෙම සූත්‍රෘප්ත කරන්න මේක තමයි. එහෙනම් 5න් 9යි සෙල්සියස් 32යි. කියන්නේ සෙල්සියස් වලින් උත්තරයක් දීලා තිබ්බොත් මේක 9න් වැඩි කරලා 5න් බෙදන්න 32ක් එකතු කරන්න ෆරන්හයිට් වලින් එනවා. කෙල්වින් වලින් උත්තරයක් දීලා තිබ්බේ මේ කෙල්වින් වලින් උත්තරය වුණා 273ක් කෙල්වින් මේ සෙල්සියස් වලට එකතු කරාම කෙල්වින් වලින් එනවා. හරිද? ඊළඟට ආයෙ තව එකයිනේ තියෙන්නේ. මේ දෙන්න අතර සම්බන්ධයක් ගන්න තියෙන්නේ. හරි. ඒතර මේක නවත්තලා ඔබ ඉතුරු ගන්න හදන්න. මේ ෆරන්හයිට් මෙයා හරි, මෙයි මෙයි හරි, මෙයි මෙයි. හරි, කෙල්වින් සහ ෆරන්හයිට් තමයි අපිට යනවනේ යන්න තියෙන්නේ. කෙල්වින් සහ ෆරන්හයිට්. ඒතකොට ඒක ඔබ හදාගන්න. ඒක ඕකේ අපි තුනක් තියෙනවානේ. මේ තුනෙන් දැන් මෙන්න මෙතනින් තව එකක් මම ගන්න. ඔය ඔය තුනේ ඔබ ලියා ගන්න ඕනේ මේ. හරි. කෙල්වින් වලින් ඕන නම් යමා. ඒක සිදු කරලා ගත්තේ සෙල්සියස් වලින් දීලා තියෙන එකට 273ක් එකතු කරා. හරිද? පළවෙනි එක. ඊළඟ එක තමයි ෆරන්හයිට් වලින් ඕන නම් සෙල්සියස් වලින් දීලා තියෙන එක 9න් ගුණ කරලා 5න් බෙදලා ඒකට 32ක් එකතු කරන්න දෙවෙනි එක. තුන්වෙනි එක කෙල්විනුයි ෆරන්හයිට් අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එහෙම ඕනේ. හරි. මම බලන්න අපිට ෆරන්හයිට් වලින් දීලා තිබ්බ එකක් සෙල්සියස් කරන්න කොහොමද? එහෙනම් මේකේ सेल्सियस उत्तर करने सेल्सियस उत्तर करो आई एफ सॉरी एफ रे ना तीस देकर में टेन नॉन एफ रे ना तीस देकर अरे इधर पास एक पहेंग वाली वाला ना मेम पे देना है ना फ़ारेनहाइट टोलिंग उत्तर यार दी लती बहुत मूलीम में तीस देकर अड़ू कर ला अरे द खटपाड़न करने पाम में एक अपात आवाज तो पुगल गाने උෂ්ණත්ව මානටි කියන්නේ උෂ්ණත්ව මානටි රටට ගාලා යනවා අවශ්‍ය දෙක දාලා ගත්තා. මේ තියෙන මොකද්ද? කෙල්වින් වලට යන්න ඕන නම් සෙල්සියස් වලින් දීලා තියෙන එකට 273ක් එකතු කරනවා. ඊළඟට මේක. සෙල්සියස් වලින් දීලා තියෙන එක ෆරන්හයිට් කරන්න ඕන නම් මේ වැඩේ කරනවා. 9න් බෙදුවා 9න් සෙල්සියස් වැඩි කරලා 5න් බෙදනවා. 32ක් එකතු කරාම ෆරන්හයිට්. මේක හරි මොකද්ද? මෙතනින්මයි මේක ගත්තේ අපිට ඕනේ ෆරන්හයිට් වලින් දීලා තියෙන එකක් සෙල්සියස් වලට ගෙනියන්න. රක් ගාලා සියුක්ත කරා ආපෝසල් සාපේ. හරි? उत्तरण හරිද? නැවත මෙතනින් පස්සේ ගණන් ටික හදමු. එතකොට ඔయిత වඩා ගොඩක් හොඳට තේරෙනවා. හරි නේද? එහෙනම් ටියුට් එක ගන්න. එහෙනම් දැන් බලමු මේ ඉගෙනගත්ත කොටස් ටිකෙන් ගැටළු විසඳන්නේ කොහොමද කියලා. හරි? එහෙනම් ඔබ ඉස්සරහම මෙමෙන්ද මේ ටියුට් එකේ මෙන්න මේ ගානට 11 වෙනි ගානට කියන්නේ ආදර්ශ ගැටුවල 11 වෙනි ගානට. හරිද? හරි හොඳට ගාන කියවුවොත් ඔගේ තියෙන මොකද්ද නියත පරිමා වායෝෂ්ණත්වමානයක් දියවන අයිස් තුලදී 700යි රසදිය මිලිමීටර පාටාංකයක් පෙන්වුම් කරන අතර නටන ජලය තුලදී 900යි රසදිය මිලිමීටර වේරු මොකද්ද කියන්නේ නියත පරිමා වායෝෂ්ණත්වමානය ඔබ කලබල වෙන්න ඕනේ මේක සිලබස් එකේ නැහැ කියලා හරිද නියත පරිමා නමේම තියෙන පරිමාව නියත වෙද්දී අපි ඉගෙන ගත්තා ඔය දෙන්නේ උෂ්ණත්වය වෙනස් වෙද්දීගේ පීඩණයයි වෙනස් වෙන. එහෙනම් උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද මෙතනදී? පීඩණය. එහෙනම් අපිට යාලා පීඩණය තමයි දෙන්නා. ඒක හිතුවේ නැතත් දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ? පහල අචර ලක්ෂයේදී පීඩණයයි ඉහළ අචර ලක්ෂයේදී පීඩණයයි. පහල අචර ලක්ෂය කියලා දීලා තියෙන යාලා දියවන අයිස් තුලදී. එහෙනම් අපිට අග්ගාලා මේක ලියා ගන්න ඕනේ. මම බලන්න එන්න මේ දත්තටි बिंदु दीला
දිය මිනිමීට ඒවගේම දීලා තියෙනවා ඉහළ අක්ෂර ලක්ෂ්‍ය සෙල්සියස් සීයයි ඒ අවස්ථාවේදී අගේ දීලා තියෙනවා නමසීයයි ගානෝ කියවන්න අහන්න යාලා උෂ්ණත්වමිතික ගුණය නැත්තම් නියත පරිමාව වායු උෂ්ණත්වමානයේ පීඩණය වෙනවලු 725 ඊට අදාළ උෂ්ණත්වයයි අපෙන් අහන්න නේද විදිහට අහන්න දැන් එතකොට මේකේ අර කලින් අපි ඉගෙන ගත්ත සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන් බලමු නිකන් මතකද කියලා තීටා සමානයි මොකද්ද x තීටා ඍණ xl xh ඍණ xl තීටා h ඍණ තීටා l දැන් අර තීටා එවා ලියන්න පුරුදු වුණාට පස්සේ ඔක ලේසියෙන්ම ලියන්න පුළුවන් දැන් ඔය ගැන්ටි කාදේශ කරන් තියෙන්නේ අපිට අවශ්‍ය උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය ආර දීලා තියෙනවා 725යි නේ පීඩණය ඊට අයිස් ලක්ෂයේදී නැත්නම් පහළ අචර ලක්ෂයේදී 700යි 900යි මෙයාගේ ගේ දීලා තියෙනවා 700යි හරිද මේ උෂ්ණත්ව දෙකේ වෙනස බලන්න 100 ඍණ බිඳුව ඡන බිඳුව හරිද මේක ඔබට සලු කරන්න තියෙන්නේ මේ බලන්න 725න් 700ක් ගියාම 25යි 900න් 700ක් 100යි වැඩි කිරීම 100න් බිඳුවක් 100යි ධන බිඳුවයි කියන්නේ ඒක උත්තරේ ඕනේ නැහැ. ඒක මේක ඇත්තටම ඔබට සුළු කරන්න පුළුවන් 200ම 200 100ව 1යි 100ව 2යි 25ක් 200ම 2 කියන්නේ සුළු කරන්න ඕනේ නැහැ උත්තරේ 12.5යි සෙල්සියස්. එහෙනම් ඕකේ ගානේ උත්තරේ කීයද? උත්තරේ 1. හරිද? सूत्र उष्ण सेल्सियस बिंदुवेदी उष्णत्वमितिक गुणे कियद पीडने 700යි අපි යන ඕනේ මේ එක කොන්නේ ඉහළ අචල ලක්ෂයේදී 900 මම කොච්චර ලේසිද කියලා ඊළඟට මේක අපෙන් අහන්නේ මෙයා 725ක් වෙද්දී මෙයා කීයද කියලා එහෙනම් බලමු මේක හරි ඉස්සල්ලා අපි මතකද ප්‍රස්තාරයක අනුක්‍රමණය ගත්තා ඒකමයි මේ තියෙන්නේ बिंदु अत्र बिंदु එතනින් 725 හරින 700. ඒකට ඔයාලා කෙලින්ම ලියන්නේ ඒක 25 කියලා. හරි මම පරිදි පාර්සල් ඉන්න බෙදීම. මෙයාගේ මෙයා නඩු කරේ. මෙයාගේ මෙයා නඩු කරේ. දැන් මෙයාගේ මෙයා නඩු කරේ. නම් 100 හරින බිඳුව. මේ හැම වෙලෙම බිඳුව තෝරගන්න එක ලේසි දෙවෙනි ලක්ෂයට. හරි. නැත්තම් 100න් තීටා අඩු කරන්නත් පුළුවන්. මෙතන ලියන්න පුළුවන් 100 හරින තීටා කියලා. හරි. එහෙනම් මෙයාගේ මෙයා අඩු කරන්නත් පුළුවන්. බැරි නේ. නමුත් ඒතර තීටා ඇටනවනේ. අමාරු. अर विद्यारियन सिपाही එතන 200යි නේද CI CI 25 බෙදීම 2
ඊට කියන්නේ 12.5. ආයෙත් ඉස්සෙල්ලා උත්තරේම එකක් ගාලා එනවා. දැක්කද? ඔන්න ඔහම තමයි දෙවෙනි ක්‍රමය. ඉතින් අපි දැන් විභාගයට ආපු ගණන් තව දෙකක් බලමු. ඉතින් ඔයාලට ඔය පිටුවෙම බලන්න ඔයාලගේ ඔය 11 වෙනි ගණනත් එක්ක මෙහා පැත්තේ දකුණු අත පැත්තේ විසඳු උදාහරණ ගැටලුවකුත් ඇති. හරි නේද? ඉතින් ඒකත් ඔය විදිහටම තමයි හදලා තියෙන්නේ. හරි? එහෙනම් අපි විභාග ගණන් දෙයක් බලමු. දැන් ඊට පස්සේ 13 වෙනි ගාන 13 වෙනි ගාන එන මේ විදිහට තියෙනවා. අපි කියන්නේ ක්‍රමාංකනය නොකරන ලද උෂ්ණත්වමානයක රසදිය කඳ හුමාලයේ තිබෝ විට සෙන්ටිමීටර 12යි. එහෙනම් මේ බලනකොට මේ විදිහම ගානක් ඇහේ තියෙනවා. ඔබ කරන්න ඕනේ මම හදනකන් මේ දැනකසු බලාගෙන ඉන්නවා ඔබ හදන්න. හරි මේක නැවැත්තුවා ඔබ හදුවා. මේසි ගාන කරද්දී මම මේ ලයිට් ගාන තියෙන නිසා හදන්නේ. එහෙනම් හුමාලයේ තිබෝ කියන්නේ සෙල්සියස් 100 තිබ්බා. දොළ උෂ්ණත්ව මිතික ගුණය අපි දන්නවා රසදිය උෂ්ණත්වමානයක නම් දිගෙන් දෙන්නේ 12 සෙන්ටිමීටර. එහෙනම් මෙයා 12යි. ඊළඟට යාලා කියනවා දියවන අයිස්සල තිබුවාම 2යි. අපෙන් අහනවා ලවණ සහිත ජලයේ තිබ්බාම තල උෂ්ණත්වය ලවණ සහිත ජලයේ තිබ්බාම 4යි. මෙයා 4යි ලෝ. මේ උෂ්ණත්වය හරිනේ. මොකද කරන්නේ? අදන් තියෙන මේ බං මෙයාගේ මෙයා අඩු කරා ඊටා මෙයාගේ මෙයා අඩු කරා 100යි මෙයාගේ මෙයා අඩු කරා හරි මන්නික එකපාර ලියන්න 4 න 2යි මෙයාගේ මෙයා අඩු කරා මෙයාගේ මෙයා එහෙනම් 12 හරින 2යි 4යි 2යි කියන්නේ 4 6යි එතකොට මේ අපි ඉමේජ් එක අයින් කරමු හරි හරිද හතරෙන් දෙකක් හයයි නේ හතරෙන් දෙකක් කියද හතර එකයි 12න් දෙකක් 10යි මේක හරස් ගුණ කරාම 100 මෙතන එනවා හරි එයාට මෙයා සුළු වුණා සෙල්සියස් 20 සෙල්සියස් 20යි හරිද එහෙනම් සෙල්සියස් 20ක් එන්න ඕනේ 14 වෙනි උත්තරේ බලන්න එතකොට සෙල්සියස් 20 තියෙන්නේ කියලා බලන්න යාගේ දෙවැනි උත්තරේ සෙල්සියස් 20 දැන් බලන්න ඕනේ මේක හරිද सेल्सियस ने केल्विन दे इरपास यहाँ लती हैं दिया तेरी वेला हरे ओके केल्विन ने लिंग हाला दी बहुत त्याग देसी है तो ना एक तो करना हरे द राइट एवो सामान्य में लमांडे पर दिन आप सेल्सियस लिंग हाला तीन उत्तरे देख सर लाइन है द राइट तो बढ़ जाएंगे थी एक अभी थी गाना टिका क्या दूर हरे अंदर यहाँ पे टिका जेनस के अटलू वगैरह यौग में अतर मेकअप जेनस ने कालिंग के अटलू है दो विधि रमता मेकअप था दम थी हम बालन नोबे ट्यूब पे के ना मेगा එතමයි අර ආදර්ශ ගැටළු වල තිබ්බ 12 වෙනි ගාන බලන්න. දියවන අයිස් තුලදී සහ නටන ජලය තුලදී වීදුරු රසදිය උෂ්ණත්වමානය. එහෙනම් වීදුරු රසදිය තමයි උෂ්ණත්වමානය. උෂ්ණත්ව මිතික ගුණය මොකද්ද? රසදිය කඳේ උස. හරි? එහෙනම් දියවන අයිස් තුලදී පහළ අචල ලක්ෂයේදී නටන ජලය තුලදී ඉහළ අචල ලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණ දීලා තියෙනවා. 2යි සහ 10යි. එහෙනම් මෙන්න අපි 10 ගත්තා බලාගන්න. මේක බලාගන්න චුට්ටක් ඈ. එහෙනම් උෂ්ණත්ව දෙක දීලා තියෙනවා මේ පැත්තේ අපි දාගන්න උෂ්ණත්වය මේ පැත්තේ උෂ්ණත්ව මිතික ගුණය හරිද එහෙනම් දීලා තියෙනවා 100 දි සහ බිඳුවේදී කියලා දීලා තියන්නේ බිඳුවේදී සෙන්ටිමීටර 2යි ලු 15 චර ලක්ෂයේදී මෙයාගේදී 10යි ලු බලන්න හරියට අගෙන් ටික දාගත්තා හරි දැන් අහන්නේ උෂ්ණත්වයනේ අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා උෂ්ණත්වය මෙතනනේ දාගත්තේ හරි දැන් ගාන ඕනේ නෑ අපි රිචර්ඩ් කියලා ලකුණු කරමු सेल्सियस पहाक उष्णतेक ऋण पहाक सामान्य इसल अपने हम बीच मैद उष्णत तेन हम ने ऋण पहाक यानी कोतन दिया इन्हें इंदुवट पहाली हरि एना या इन्ने इन्हें मेतन ऋण पहा अपेंग हाने उच्चर उसकटे आई दिया अंदाने एक्स के अरद मेक अत्तर मेतन मैद दागत तत वेरद दन्ने अरद उन्न अदल बलन्ने वेरद दक वेन्ने अत्तर हरि हाई එහෙනම් අපෙන් අහන්නේ රසදිය කඳේ දිග හරි නේද? හරි මම එතකොට මේක හදලා පෙන්නන්නම්. හරිම ලේසි හරි. මෙන් බලන්න. මේකේ අපෙන් x නේ අහන්නේ. හරිද? මේක ඉතින් අපිට x හොයාගන්න නම් මෙන්න මේ වැඩේ කරාම ලේසි හරිද? ඉස්සෙල්ලා විදියටම ඕනේ නෑ. හරිද? එකම පැත්තකට අඩු කරන්න. කොහොමද කරන්න පුළුවන්? අපිට x නේ ඕනේ. මම x කියන දෙක අඩු කරන්න. එහෙනම් මෙහෙට අඩු කරනවා. මේ ආගිරොත් මේ පැත්තට අඩු කරන්න ඕනේ.
හරිද? හරි මාව පේන්නයිද? හරිද? x කියන දෙක අඩු කරනවා. ඊට පහෙන් බිංදුව අඩු කරනවා. මම මේක මුලින්ම ලියා ගන්න. හරි? වැරද්දක් නැහැ. x ගෙන් දෙක අඩු කරා. හරි? දැන් මෙයා. දැන් එහා පැත්තේ ඍණ පහෙන් බිංදුව අඩු කරා. ඍණ පහෙන් කියලා ලියා ගන්න පුළුවන්. හරි? මෙතන. දැන් ආය x ගන්න එපා. දැන් කවුරු හරි හිතන්න පුළුවන් මෙයාගේ මෙයා මං අඩු කරනවා. ඒක හරි වැරද්දක් නැහැ. හරි. නමුත් x එනවනේ. ඒක අපරාධනේ. එනිසා මෙයාව නොගෙන මෙයාගේ මෙයා අඩු කරනවා. කියද? 2 ඍණ 10. එහෙනම් මෙයාගෙනුත් මෙයා අඩු කරන්න බිංදුව ඍණ 100. එක හරිද? දැන් මෙයාගෙනුත් මෙයා අඩු කරයි. අයි ඕන පැත්තකට හැබැයි එකම පැති වලට වෙන්න ඕනේ. මොකද අනුක්‍රමණය ගන්න කියන්නේ වෙනත් ලක්ෂණයක් නිසා මේ. x ඍණ 2 කියන්නේ ඒකේ x ඍණ 2යි තමයි. 2 ඍණ 10ක් කියන්නේ ඍණ 8යි. හරිද? මේ පැත්තේ ඍණ 5යි. යා ඍණ 100යි. මේ ඍණට මේ ඍණ සුළු කරන්න. හරි? අර මෙතන ඉන්නේ ඍණ උත්තරය. හරි. මේක අපි මේ පැත්තට වැඩි කරමු. 8 වරක් පා 40යි. 40 100 බෙදුනාම කීයද? ඍණ දශම 4යි. හරි? මම මෙතන ලියන්න. අර මෙතන යන x ඍණ 2. එයා එහා පැත්තට වැඩි වුණාම 8 එහා පැත්තට නම් 40යි. ඍණ 40 බෙදීම 100 කියන්නේ ඍණ දශම 4යි. එහෙනම් x සමානයි. එයා එහාට ගියාම ධන 2 ඍණ දශම 4 x සමානයි 1.6යි සෙන්ටිමීටර් කියලා උත්තර එනවා. එහෙනම් x සමානයි 1.6යි සෙන්ටිමීටර්. ඔබට ඇත්ත උත්තරය එන්න ඕනේ ඒකට පස්සේනි උත්තරේ. තේරුණාද? ඒත් මේක මම ටිකක් හැදුවේ දැන් ළමෙක් හිතන්න පුළුවන් හැම වෙලේම සර් මැදට ලියන එකපාරට මේකට ගියවම කියලා. මේක කාට හරි අමතක වෙලා මැද ලිව්වත් ඔක වරදින්නේ නැහැ. හරිද? ඔන්න ලියලා බලන්න. හරිද? එහෙම ලියන්න ඉතින්. හරිද? ඒ විදිහට තමයි ගාන හදන්නේ. ඒ නිසා කෝකට ඒ විදිහට දාගන්න. හරිද? එතකොට ඒකෙන් ගණන් ටිකක් අපි හදුවා. දැන් අපි බලමු අර ජලයේ ත්‍රිකලක්ෂය. හරිද? දැන් මේ ගණන් වල ඔබට බලද්දි පේන්න ඕනේ මේක අපිට දෙනවා අචල ලක්ෂයේ උෂ්ණත්ව මිතික අගය. ඊට පස්සේ يعني අද පහළ අචල ලක්ෂයේ උෂ්ණත්ව මිතික ගුණයට අගයක් දෙනවා. ඊට පස්සේ ඉහළ අචල ලක්ෂයේ උෂ්ණත්ව මිතික ගුණයට අගයක් දෙනවා. ඊළඟට අපිට මනින්න ඕන උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික අගයක් දෙනවා. තුනක් දෙන්න එපා. නේ? එකල අහන්න. හැබැයි ඔබට මතකද දන්නේ ත්‍රිකලක්ෂයේදී අපිට දෙන්න ඕනේ කවුරු විතරද? දෙන්නයි. ත්‍රිකලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය සහ මනින උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය දෙන්නයි දෙන්න. ඒ විදිය ගණන් ටිකක් හදලා බලන්න. කොහොමද මේ ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය දීලා තිබ්බොත් ඊට අදාළ උෂ්ණත්ව මිතික ගුණය දීලා තිබ්බොත් කොහොමද දීලා තියෙන උෂ්ණත්ව මිතික ගුණයකට අදාළ උෂ්ණත්වය ගන්න එක. ඔබට මතක ඇති අපි සූත්‍රයක් ඉගෙන ගත්තා. මේ සූත්‍රයෙන් තමයි ඇත්තටම මේ ගාන හදන්න තියෙන්නේ. ඉතින් ඔබට උදාහරණ ගානක් අපි දීලා ඇති බලන්න. මෙන්න මේ උදාහරණ ගාන. කෙල්වින් ටී උෂ්ණත්වයකදී නියත පරිමා වායු උෂ්ණත්ව මානයක්. දැන් උෂ්ණත්ව මානය මොකද්ද? නියත පරිමා වායු උෂ්ණත්ව මානය. පරිමාව නියත නම් පීඩනයත් එක්ක තමයි උෂ්ණත්වය අතර සම්බන්ධය තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී පීඩනය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දී පීඩනය අඩු වෙනවා. එහෙනම් බලන්න ටී උෂ්ණත්වයකදී යාගේ පීඩනය දීලා තියෙනවා 48000යි. එන්නම් කරයි. ජලයේ ත්‍රිකලක්ෂයට අදාළව නියත පරිමා වායු උෂ්ණත්ව මානය දක්වන පීඩනය 42000යි. අපෙන් අහන්න ටී උෂ්ණත්වය ගණනය කරන්න කියලා නේ අහන්නේ. හරි. එහෙනම් මෙන් බලන්න දීලා තියෙන්නේ උෂ්ණත්ව මිතික ගුණ 2යි. ඒ තමයි ත්‍රිකලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය දීලා තියෙනවා. ඊළඟට අදාළ උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය දීලා තියෙනවා. දෙන්නයිනේ දීලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් අපිට ටී මේ අවස්ථාවේ උෂ්ණත්ව මිතික ගුණය වන්න පුළුවන් XTR. හරි. ත්‍රිකලක්ෂයේදී උෂ්ණත්ව මිතික ගුණය අදාළ උෂ්ණත්වයේදී උෂ්ණත්ව මිතික ගුණය වැඩි කිරීම 273.6. ලෝකෙ දීලා තියෙනවා ත්‍රිකලක්ෂයේදී පීඩනය 42000යි. මේක 48000යි අදාළ උෂ්ණත්වයේදී වැඩි කිරීම 273.6. මේක සුළු කරන්න ඔබට උත්තරයි. විභාගෙදි ගොඩක් වෙලාවට මේකේ මේක බෙදුවොත් එහෙම 6 වරක් 7යි.
අයවරක් 8යි වැඩි කිරීම 273.16යි කෙල්වින් වලින් එන්නේ. හරි මේක සොල් කරලා උත්තරේ ගන්න. ගැටලුවේ උත්තරේ තියෙනවා. හරි. තියෙන. 312.18යි උත්තරේ. හරි. එතකොට ඔය විදිහට තමයි මේක හදන්නේ ත්‍රිකල අක්ෂය දීලා තිබ්බොත්. හරිද? මම හිතන්නේ නම් හොඳට අපට තේරෙන්න ඇති කොහොමද හදන්නේ කියලා. දැන් ඊළඟට අපි ටිකක් විශේෂ ගැටලුව වලට යමු. හරිද? හරි. මතකද අපි උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධයක් ගත්තා සෙල්සියස් කෙල්වින් සහ ෆැරන්හයිට් අතර. මේ තියෙන්නේ ඒ වගේ ඊට අදාළ ගාන. හරිද? ඔකේ 10 වෙනි ගාන ආදර්ශ ගැටලුව. මොකක්ද තියෙන්නේ? රෝගියෙකුගේ උෂ්ණත්වය සෙල්සියස් 40යි. රෝගියේ උෂ්ණත්වය ෆැරන්හයිට් පරිමාණයට අනුව. නැන් සෙල්සියස් වලින් දීලා තියෙන එක ෆැරන්හයිට් වලින් අහන්න. දැන් අපිට මේ ගණන් හදපු නිසා මතකයිනේ. මම ඒ නිසා සූත්‍රයට දැම්මොත් එහෙම ඔබට මේක මතකයි නම් ෆැරන්හයිට් වලින් සෙල්සියස් වලින් දීලා තිබ්බොත් එහෙම නේද උත්තරේ? එන්න දාන්න තියෙන්නේ. කීයද උත්තරේ? සෙල්සියස් 40යි. අපිට ඒක තේරුන්නේ නැහැ. එබා මොකද්ද සූත්‍රය? සෙල්සියස් වලින් දීලා තිබ්බොත් ෆැරන්හයිට් වලට යන 9 C වැඩිම 5 වැඩි කිරීම 32 නේ. C කීයද? 40යි. 40 9 වැඩි කිරීම 40 වැඩිම 5. හරිද? මම සුළු කරන්න. 9 වැඩි කිරීම 40 වැඩිම 5 ධන 32 මෙයාට මෙයා බෙදුණා 8යි. 9 8 72යි 32යි එතකොට 100යි 104යි ෆැරන්හයිට්. හරි. රසායනික වලදී ෆැරන්හයිට් දෙන්නේ 104යි ෆැරන්හයිට්. හරි නේද? 10 වෙනි ගානට උත්තරේ 1 වෙන්න ඕනේ. ඔක 104 කියලා තියන්නේ 1. හරි නේද? හරි. 1 තියෙන්නේ. එතකොට ඒ උත්තරේ හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දීගෙන මේක මතක තිබ්බේ නැත්තම් මෙන්න මෙහෙමයි මතක තිබ්බේ නැත්තම් කරන්නේ. දරොක්ක මේක ලියාගන්න. මතක තිබ්බේ නැත්තම් මෙහෙමයි කරන්නේ. ආයෙත් අපි අර ඉස්සල්ලාම ක්‍රමයට යනවා. කොහොමද? මෙහෙම බලන්න. දැන් ටිකක් වෙනස්. අරගම තමයි. අපි ආයෙත් ගහගන්නවා. ඉස්සෙල්ලා ලකුණු කරගත්තේ. හරිද? මෙතන දානවා සෙල්සියස් පරිමාණය. එයාගේ 5 ලක්ෂය සෙල්සියස් වලින් මේ පැත්තේ ෆැරන්හයිට්. ඉස්සෙල්ලා ගත්තේ මොකද්ද? උෂ්ණත්වය. උෂ්ණත්වෙ මෙති ගුණෙනේ. දැන් මේ පැත්තට සෙල්සියස් පරිමාණය, මේ පැත්තට ෆැරන්හයිට්. එයාගේ 5 ලක්ෂය 0.1යි, එයාගේ 32යි. එයාගේ 5 ලක්ෂය 100යි, එයාගේ 212යි. අපෙන් අහන්නේ සෙල්සියස් පරිමාණය 40ක් වෙන්නදී එයාගේ කීයක්ද වෙන්නන් කියලා. F කියලා ගියහන්. හරිද? සුළු කරන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? F මේ ඕනේ. මෙයාගේ මෙයා අඩු කරනවා. හරිද? F ඍණ 32. හරි? එහෙනම් මේ පැත්ත අඩු කරන්න 40න් බිඳුව. මම ඒක මෙතන ලියනවා. දැන් කවුරු හරි බලයි මෙතන ලියන්න ඇති කියලා. හරිද? එතන ලියන්නත් පුළුවන්. මම මේ පැත්තෙන් 40 ඍණ බිඳුව. يعني 40යි. දැන් බලන්න අඩු කරන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. 100න් 40 අඩු කරන්නත් පුළුවන්. 212න් F අඩු කරන්නත් පුළුවන්. නැත්තම් මෙයාගේ මෙයා අඩු කරන්නත් පුළුවන්. මෙයාගේ මෙයා අඩු කරන්නත් පුළුවන්. ඒසින් වැඩි අපිට පේනවා මැද එක්කෙනෙක් ගන්න නැතුව ඉන්න එක. මොකද ආ F වෙනවනේ. එහෙනම් 212 හරින F ගන්නෙ නෑ. 212 හරින 32. ඒක දාද්දිම අපිට තේරෙනවා 180යි කියලා. කාට හරි එක දාන්න පුළුවන්. 100න් බිඳුවක් අඩු කරද්දි 100යි. මම නිකන් ලියනවා. හරි. මෙතනින් එනවා උත්තරේ F ඍණ 32 බෙදීම 100 80 සමානයි 40 බෙදීම 100. හරිද? ඔක සොලු කරලා ගන්න අර උත්තරේ මෙනවා. හරි නේද? එතකොට එන මේකේ අරස් තුන කරලා ගන්න වෙනවා. මෙතන බිඳුවර මෙතන බිඳුවයි මෙතන බිඳුවර මෙතන බිඳුවයි. එහා පැත්තට වැඩි කරාම F සමානයි වෙනවා 18 4 40යි 32යි 72යි. මේ පැත්තේ 32යි. ආයෙත් උත්තරේ 104 කියන එක එනවා. හරිද? right. එහෙනම් මොන විදියට තමයි ගාන හදන්නේ? අර අර අමතක වෙච්ච කට්ටිය මේක හදන්න දැන් කවුරුද කියලා මේක අමාරු කියලා. අමාරු නෑ, පුරුදු වුණා. ඇයි ඒ? රට්ටක් ගාලා මේව අඩු කර කර ඉන්න ඕනේ නෑ. මෙතන උත්තරේ ලියන්න පුළුවන්. ඊට පස්සේ එක පේලිය. ආය අර ඔප්පු කර කර ඉන්න ඕනේ නෑ. දැන් හොඳට තේරුණා. right. ඔය විදියට තමයි වැඩිදිය ගානක් අවුත් හදන්නේ. හරි? දැන් අපි ඔය ගානෙම 8 වෙනි ගානයි 9 වෙනි ගානයි 40.
අටවෙනි ගානේ බලන්න මොකද කියන්නේ සෙල්සියස් සහ ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණ දෙකම එකම පාඨාංකයක් පෙන්වන්නේ පහත සඳහන් කවර උෂ්ණත්වයකදීද? කියන්නේ දෙන්නම පෙන්වන්නේ කිසියම් උෂ්ණත්වයක තිබ්බම දෙන්නගෙන් පෙන්නන එකම පාඨාංකය. අපි හිතමුකෝ සෙල්සියස් 10 පෙන්නද්දී ෆැරන්හයිට් 10 පෙන්නන. ඒවයි කතාව කියන්නේ. කියන්නේ දෙන්නගෙම කියවන ලකුණු දෙක යගෙන් දෙක සමානයි. අපිට හිතලා කියන්න බෑ අපි ගාන හදලා බලන්න ඕනේ. රයිට්. මේමයි ගාන හදන්නේ. ඔබට හිතන්න පුළුවන්. හරි. ඔබ ඉස්සල්ලා මේක නවත්තලා ගාන හිතන්න. කොහොමද දෙවියනේ හදන්නේ? දැන් කරපු ක්‍රම වලින් පුළුවන්. හරිද? සමහරවිට ඔබට තව ක්‍රමයක් එන්න පුළුවන්. මම ක්‍රම දෙකම කියන්න. මෙන් බලන්න. ඔබ හිතන්න ඕනේ ඉස්සල්ලා. ඔබ නිකන් මේ ගාන බලන් ඉන්න එපා. ඔබ හිතන්න. හිතලා ඔබට ඒක අමාරු වෙන තරමට තමයි ඔබ ඉගෙන ගන්න. දැන් මේක බලන් හිටියොත් එහෙනම් ඔබට හිතේ යම් පොලේසි ඔච්චර අමාරුද? හැබැයි ඔබ වැරදිලා ඉගෙන ගන්න තරමට තමයි ඔබ ඉගෙන ගන්න. හරි. තොර මේකේ ඔබට දීලා තියෙන්නේ ගානන් රයිට් සෙල්සියස් සහ ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණ දෙකම එකම පාඨාංකයක් පෙන්වන්නේ. මේ බලන්න. මම දා ගන්නවා. එතන සෙල්සියස්, එතන ෆැරන්හයිට්. මහල චල ලක්ෂ දෙක මෙයාගේ බිංදුව වෙද්දී මෙයාගේ 32 හරි මෙයාගේ 100 වෙද්දී මෙයාගේ 212 හරිද? හරි. දැන් හොඳට බලා ගන්න දෙන්නගේම සමාන වෙන්නේ යහන්නේ. මං හිතන්නා මෙයාගේ මං x කියලා ගත්තොත් මෙයාගෙත් ඒකම නේද? 10 නම් 10, 20 නම් 20. එහෙනම් මෙයාත් x කියලා ගන්න. හරි. සෙල්සියස් වලින් x වෙන්නත්දී ෆැරන්හයිට් වලත් x. लेसियम करोलियान ඇසේ මෙයාගේ මෙයා අඩු කරද්දී 212න් 32ක් අඩු වෙද්දී දැන් අපි දන්නවා කී 180යි. ඒක එකපාර ලියන්න. ඇත්තටම මේක ලියන්නේ 212 හරින 32 තමයි. අපි දන්නවා යගේ කීයද? 180. අග්ගා සරු කරා. හරිද? ආපෝස සාපේ ගණිතේ. මොකද කරන්නේ? මෙයාට මෙයා ඉතුරු කර. 18 මෙහෙට ගුණ කරා 10 මෙහෙට ගුණ කරා. කීයද? මෙයා මෙහෙට ගුණ වුණාම 18x. මෙයා මෙහෙට ගුණ වුණාම දෙන්නම ගුණ වෙන්න ඕනේ 10x ඍණ 320යි. හරිද? මේක මෙහෙට ගෙනාවා ඍණ 10x වෙනවා. මේක සුළු වුණා කියලා දෙන්නේ 8x ඍණ 320යි. 8x ඍණ 320යි. ඍණ 320 වෙදී මාතයි අටවරක් හතරයි එන x සමානයි ඍණ 40යි. ඒ කියන්නේ එකම පාඨාංක පෙන්වන්නේ සෙල්සියස් උත් ඍණ 40 පෙන්වනකොට ෆැරන්හයිට් උත් ඍණ 40යි. හරි. එහෙනම් ඍණ 40 උෂ්ණත්වයේ කිල්ලලා තිබ්බොත් එහෙම මොන දෙන්න ගියම ඍණ 40 දී ඔයා කියන තමයි වෙන්නේ. හරි. දැන් මමයි ගාන හදන්නේ. හරිද? දැන් කාට හරි මේක හිතුම් නැත්තම් තව ක්‍රමයක් හිතන්න පුළුවන්. මොකද්ද? හරිද? ඔබලා දැන් මේ ඔයාලා නවත්තලා මේක ලියාගෙන හරි. හරි. මම බලන්න ඊළඟ එක අනෙක් සූත්‍රයක දාන්න පුළුවන්. දැන් මේ සූත්‍ර මතක තිබ්බොත් තමයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම නම් සූත්‍ර මතක තියාගෙන හිටියේ නෑ ඒ කාලේ. දැන් නම් ඉතින් මේක ලියලා ලියලා මතකයි. හරිද? මම බලන්න x සමානයි 9i c අහහ එන 32 නේ. මේ දෙන්න සමාන වෙන එකනේ හරි. x මෙයන් x කියලා ගන්න. සමාන වෙද්දී හරි අදින් සුළු කරන්න. දොඩට මෙතන යනවා 5x 9x 9x ඔය ගාම මේ පැත්තට ගෙනාවා 32යි. මේක සුළු කරා ඍණ 4x සමානයි 2යි. හරි. එහෙනම් x සමානයි ඍණ 4/8යි.
හරි. මෙතන මොකක් වැරදුනානේ? වැරදුනේ කොතනද? මේක දැන් පහෙන් වැඩි කරද්දි මෙතනත් පහෙන් වැඩි වෙනවා. හරි. ඔව්. ගණිතය. මම දැන් පෙන්නන්න ගියේ මෙහෙම. අනේද වරදින්න පුළුවන් කියලා. හරි. හා. අර මේක පහෙන් ගුණ කරද්දි හරිද? ඡන්දිය වයි ගුණ කරනවා නේද? මේක පහෙන් ගුණ කරද්දි මෙතන පහෙන් වැඩි වෙනවා නේ. කියන්නේ මෙතනත් පහෙන් වැඩි කරන්න ඕනේ. x සමානයි ඍණ 40යි. දැන් එතනත් එනවා. ඒ කියන්නේ මොකද්ද? සෙල්සියස් වලින් එන ආගේ ආදේශ කරලා රන්නයිඩ් වලින් හම් ආයෙත් x වෙන්නේ. හරි ඍණ 40 සමානයි පුළුවන්. හරිද? මම වෙන්නේ වරදින්න පුළුවන් කියලා. හා හරි. ඔන්න ඔය විදියට තමයි ගන්න හදන්නේ. ඒක කොහොමද ලේසි? හේතුව මේක අමාරු අමාරු කියන්නේ මතක නැහැනේ ගොඩක් කට දැන් මතක තියෙයි. ඔබ තව සතියක් යද්දි අමතකයි. ඒ නිසා ඔය විදියට තමයි ගන්න හදන්නේ. හරිද? මේ විදිහට හදන්නත් පුළුවන් නැත්නම් ඉස්සෙල්ලා විදිහට ලියලා ගන්න හදන්නත් පුළුවන්. හරි. අපි තවත් විශේෂ ගණන් ටිකක් බලමු. මේ ගණනත් මම ඔබට දෙනවා. ඔබ මොකද කරන්න ඕනේ? නවත්තලා හිතන්න ඕනේ. හරිද? ඊළඟට අපි අහනවා මොකද්ද? 9 වෙනි ගණන ඔබ හදන්න එනං ගෙදරදී. ඔය විදිහටම හිතලා හදන්න පුළුවන් වෙයි. හරි? 9 වෙනි ගණන මේ තියෙන. 9 වෙනි ගණන ඔබ ගෙදරදී ඔය විදිහටම හිතලා හදන්න ඔබ හදන්න පුළුවන්. හරි. ඊළඟට අපි විශේෂ ගණනකට යමු යමු. දැන් අපි යන්නේ මේ ආදර්ශ ප්‍රශ්නවල 13 14 වෙනි ගානට. හරිද? ඒ වගේම මෙතන එහා පැත්තේ ඔබට ඒකේ විසඳුම් උත්තරයකුත් දීලා තියෙනවා. මේ නිසා ඒක බලන්න කලින් මේ 14 වෙනි ගාන බලන්න හොඳට ඒක බලන්න එපා දැන්. හරි. හයි බලන්න 14 වෙනි ගාන මොකක්ද කියලා තියෙන්නේ. උෂ්ණත්වමානය ක්‍රමාංකණය කිරීමේදී වැරදීමකි. වෙන සෙල්සියස් එකක උෂ්ණත්වයේ ජලයේ හිමාංකය ලෙස. ඔබ දෙයන්නේ සාමාන්‍යයෙන් අපි හිමාංකය කියලා ගන්න මොකද්ද සෙල්සියස් බිඳුවනේ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් කියලා එක ඍණ එක වෙලා. ඒ නැත්තම එක අපි ඍණ එකයි. නමුත් අපි හිතන් ඉන්නේ බිඳුව කියලා. තේරුණාද? දැන් ඇයි අර එක්කෝ සම්මත වායුගෝලීය පීඩනය නැවෙන්න පුළුවන්. නැත්තම් අයිස් වල මොන හරි අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එහෙනම් එහෙම. ඊටසේ හිමාංකය ලෙස ඍණ සෝරි සෙල්සියස් 101 වෙන ඍණ කියලා නේ තියෙන්නේ. ඉගරින නෙමෙයි සෙල්සියස් 101 උෂ්ණත්වයේ ඍණ කපා ගන්න. ජලයේ තාපාංකය ලෙස. එතනක් කරද්දන්නේ අපි 100 තමයි සාමාන්‍යයෙන් ගන්න සම්මත උෂ්ණ මේ සම්මත වායුගෝලීය පීඩනයේදී තාපාංකය කියලා. නැත්තම් ඉහළ අචල ලක්ෂය කියලා. ලෙස භාවිතා කරන ලදිලු. 60ක පාටාංකයක් පෙන්වන විට නිවැරදි උෂ්ණත්වය. දැන් අද අපි දන්නා මේ 60 පෙන්වුවට ඇත්තටම උත්තරේ 60 නෙමෙයි. කො 60ට වඩා වැඩි එක්කෝ 60ට වඩා අඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ උෂ්ණත්වය කියද කියලා නේ අහන්නේ. හරිද? හරි. ඒකර මම මේක හක් කරලා මතකයි නේද ගා? හරි. මේක ඔබලගේ නෝට් එක තියෙනවා. නිසා මම මේක හක් කරනවා. හක් කළා මම නැත්තම් මේක මේ අදිද්දි ඔබට පේන්නේ නැති. හරිද? හරි. මොකද්ද කියන්නේ දැන් මට ගන්න මතකයි. මම බලන්න හොඳට බලන්න ඉන්න. හරිද? මම මේ පැත්තේ ලකුණු කරනවා නිවැරදි උෂ්ණත්වය. හරිද? වැරදි උෂ්ණත්වය. මේකට ඕන නම් මට කියන්න පුළුවන් කියවීම තුළ අපි මේ වැරදි උෂ්ණත්වයෙන් තමයි කියවන්නේ. හරිද? right. හොඳට බලාගන්න ඉස්සෙල්ලා කලබල වෙන්නේ නැතුව හරි තේරෙන්නේ නැතුව එකගේ සමාඩකී කලබල වෙන්න එපා හරි. මම ලිව්වට පස්සේ තේරෙයි. මට කියන්නකෝ වැරදි උෂ්ණත්වය කියන අපි කියවන එක අපි දැන් මේකේ ලකුණු කරලා තියෙන්නේ කීයද? සෙල්සියස් බිඳුව. හැබැයි ඇත්ත උෂ්ණත්වය කීයද? ඍණ එකනේ. මේ සී දාන්න ඇතුළේ දාමු සී. කියන්නේ අපි බිඳුව කියලා කියවනවා. කියවද්දී ඇත්ත උත්තරය කීයද? ඍණ එක. ඒක තමයි නිවැරදි උෂ්ණත්වය කියලා තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. බිඳුව කියලා තමයි අපි කියවන්නේ. මට කියන්නකෝ අපි ඇත්තම උෂ්ණත්වමානෙන් කියන කියවීම සෙල්සියස් 100 කියවද්දී ඇත්තම කෙනා කීයද? 101යි. ඒක පේන්නේ නැත් නේ. මෙයා තමයි අපි කියවන්නේ. දැන් හොඳට බලන්න ගානේ මොකද්ද කියන්නේ? එයාලා කියන්නේ කියවන උෂ්ණත්වය 60ක් වෙන විට නේද? එය 60ක පාටාංකයක් පෙන්නත්. මට කියන්නේ පාටාංකය පෙන්නන්නේ කොහෙන්ද? මේ පැත්තේ නේ. හා. කියවීම 60ක් වෙද්දී නිවැරදි උෂ්ණත්වය කීයද කියලා ටීටයි අහන්නේ. විභාගෙදී ඔක මාරු කරන්න පුළුවන්. හරි අපෙන් කියන්න පුළුවන් ඇත්ත උෂ්ණත්වය 60ක් වෙද්දී මෙයා කීයක් පෙන්නනවද කියලා අහන්න පුළුවන්.
දැන් අපෙන් කියන්නේ කියවන එක නා 60ක් වෙද්දි ඇත්තටම මරණ එක නා කිය. දැන් ගාන හදලි ආරයි. දැන් අර ඉස්සල් වෙද්දි හදන්න කොහොමද? මෙයාගෙන් මෙයා අඩු කරා. මෙයාගෙන් මෙයා අඩු කරා. හරිද මෙහෙම? මෙයාගෙන් මෙයා. දැන් මම ලියනවා තීටා ඍණ 1. හොඳට මතක තියාගන්න පරිස්සමෙන් ඈ. තීටා ඍණ ඍණ 1. මෙයාගෙන් මෙයා 101 ඍණ ඍණ 1. හරිද? මේ පැත්තේ තර විදියටමයි මෙයාගින් මෙයා ඒක නම් කිසිම ගැළලුවක් නැහැ 60යි මෙයාගින් මෙයා ඒක නම් කිසිම ගැළලුවක් නැහැ 100යි හරිද සුළු කරන් තියෙන. මෙතනනවා තීටා ඍණ ඍණ 1 කියන්නේ තීටා ධන 1 මේ ඍණයි ඍණයි ධන. මෙතනත් ඍණයි ඍණයි ධන. එහෙනම් එතන අපිට එනවා තීටා ධන 1 එදීම 101ට 1ක් එකතු වුණාම 102යි. මේ පැත්තේ නෝ 60 බෙදීම 100 හරිද? දැන් සුළු කරන් තියෙන. දැන් ටීට සමානයි. මේක සුළු කරා. දශම 6 වැඩි කිරීම 102. ඒ කියන්නේ ඉවරක් 6 12යි. ඉවරක් 1 6යි. දැන් දශම ස්ථානය බෙදෙන්න ඕනේ. මේක තව පැත්තට යවන්න ඕන. ටීට සමානයි. 8යි 1.2කින් එකක් අඩු වුණාම 8.2යි සෙල්සියස්. එහෙනම් ඇත්ත උෂ්ණත්වය 8.2යි. ඒකම වෙනකොට තමයි අපිට පෙන්වන්නේ කීයද 60ක් කියලා. එහෙනම් උත්තරේ 2 නේද? එහෙනම් උත්තරේ කීයද ඔගේ? 2 8.2. ගන්න උත්තරේ 2. හොඳට තේරුණාද? ඔතන උදාහරණ ගානකුත් ඇති. ඒ උදාහරණ ගාන චූට්ටක් බැලුව ඒත් හොඳට ඔබට තේරෙයි. හරිද? උදාහරණ ගානේ හදලා තියෙන්නේ ඔක්කොම තමයි. වේදිකා ගානව තමයි හදලා තියෙන්නේ. එහෙනම් මොනවමයි ගාන හදන්න. දැන් මේක විභාගෙටත් මේ විදිය ගැටලුවක් ආවා. අපි ඒ විභාග ගැටලුව බලමු. හරි යන්න විභාග ගැටලුවේ 9 වෙනි ගානට. හරිද? මේක ඇවිල්ලා තියෙන්නේ 1990 43 වෙනි ගාන විදිහට බලන්න ගාන රසදිය උෂ්ණත්වමානය ක්‍රමාංකණයේදී පිළිවෙලින් සෙල්සියස් 1 සහ සෙල්සියස් 99 හිමාංකය සහ හුමාලංකය ලෙස වැරදීමකින් මොනා කරලා තියනවද භාවිතා කරන ලදී. එම සාවද්‍ය උෂ්ණත්වමානී 30ක් ලෙස කියවන විට නිවැරදි උෂ්ණත්වය. ඒතර ඒකෙත් දිලා තියෙන්නේ කියවනකොට 30ක් නිවැරදි උෂ්ණත්වය කියද කියලා. ආයෙත් හදන්න තියෙන්නේ අමාරු නෑ. ඒතර මේ පැත්තේ අපි ගන්නවා නිවැරදි. මේ පැත්තේ කියවීම. හරි. එහෙනම් මේ වන් සෙල්සියස් 0.1 කියලා අපි කියවන්නේ. මෙයා සෙල්සියස් 100 කියලා කියවන්නේ. එතකොට පිළිවෙලින් හිමාංකය සහ හුමාලංකය ලෙස වැරදීමකින් භාවිතා කරලා තියෙනවා. එහෙනම් වැරදීමකින් බින්දුව කියලා තමයි අපි දාලා තියෙන්නේ. හැබැයි ඇත්ත මේක සෙල්සියස් 1 තමයි අරන් තියෙන්නේ බින්දුව කියලා. 99 තමයි මෙහෙම අරන් තියෙන්නේ. හරිද? 30 කියලා කියවනකොට. දැන් මේ පැත්තෙන් ඉතින් කියවන්නේ. ආහන්. මම එකපාරින් ලියනවා. තීටා ඍණ 1. න්යාගෙන් මෙයා අඩු කරා 98යි. න්යාගෙන් මෙයා අඩු කරා 30යි. න්යාගෙන් මෙයා අඩු කරා 100යි. හරිද? දර කරාවේ කොහමද? න්යාගෙන් මෙයා අඩු කරා. එක බෙදුවා න්යාගෙන් මෙයා අඩු කරා. පාරින් කරා. න්යාගෙන් මෙයා අඩු කරා. බෙදුවා න්යාගෙන් මෙයා අඩු කරා. පිළිවෙලටම කරේ. හරිද? හරි. එතකොට ඒ විදිහට තමයි කරේ. හරි. හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මෙයාට මෙයා සුළු කරා. රස් තුන කරලා ඊටා සමානයි 98 ව 3ක්. හරි? වැඩි කරන්න. ඊට පස්සේ බෙදන්න 10ෙන් මේ ඍණයේ ගහ පැත්තෙදි ධන එකක් එනවා. තව රත් තුන 24යි. එකක් ඉතුරුයි නව රත් තුන 27යි 2යි 29යි. හරි? ඉතර 29.1 තරට එකක් එකතු වෙනවානේ 30.1
අතරයි කියලා උත්තරේනවා. ඉතින් තවත් විශේෂ විභාග කෙල්ලුවට එවනවා. මේක තමයි මේ අන්තිම ගැටළු අපි දැන් සාකච්ඡා කරන්න යන විභාග ගණන්වල 27 වෙනි ගැටළුවට. හරි. ඒකට මේක ඇවිල්ලා තියෙන්නේ එක්සල් ගාන කියවන්නේ. हर गान किया उत्तर हितान बल काले बना हितान गान मम इस गानेर एकाकार इतरा द्रव वीद उष्णतमान क्रमांक जले तापांके सह ऐसी द्रवांके भाविता किरीमेन्य එම උෂ්ණත්වමානයේ භාවිතා කරනු ලබන උෂ්ණත්වමාන ද්‍රවයකට හරි පහත දී යති ಗುಣාතුරෙන් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ගුණය කුමක්ද හරි ඔබ හිතලා මම දැන් උත්තරයක් ගන්න ඇති ඒර උත්තර පහක් දීලා තියෙනවා ඒකනේ උත්තර පහක් දීලා තියෙනවා ඒ පහෙන් ඔබ මොකක්ද දන්නේ ගත්ත උත්තරේ හරිද इहल परीमा प्रसारणतावे इकाकार परीमा प्रसारण प्रसारणे इहल तापसन्नायकतावे अडु विशिष्टतापधारितावे अडु आश्वपीडने अनिवार्यं ओब अडु आश्वपीडनं गणन्न नतु वेति ईट पस्से तन इतुरु हतर एकान्न तोरन्ने दैन मेके गाने होदर कियवुवोत् एहेम सिदुरे अरय एकाकार उ इतरा द्रव वीदुरु उष्णत्वमानयक् क्रमांकने अचल लक्ष दिखापाचिकापांकमान द्रवयट तीयोन लक्षण अभी कथाकर अचल लक्ष्यचल लक्ष्य पावचिकल उष्णत्तमान द्रववीदुरु मेघ दान द्रवेट तीन विशेष लक्षण आगतीन मेघ मेघ दंड मेकोटीदन अभीकोरकारोरणुर्वल प्रसारण एकाकार द्रवे प्रसारण एकाकार मेघ चक्र मेक पुलवंदी नष्णत्मति द्रवेट तीन लक्षण इलतापसन्ना අඩුතාව ධාරිතාව නේ ඒ ටික ඔක්කොම දන්නවා මෙතන හැම බැලුවොත් එම ඉහළ පරිමා ප්‍රසාරණතාවය ඒකත් හරිනේ පරිමා ප්‍රසාරණේ වැඩි වෙන තරමට උෂ්ණත්වය මිතික ද්‍රව්‍යයකට හොඳයි ඒක එකාකාර පරිමා ප්‍රසාරණේ හරිද ඒක ළමයට හිතන්න පුළුවන් ඒක ඕනේ නැහැ සර් ගෝණ ඒක අනිවාර්යම නැහැ කියලා ඒක හක් කරනවා හරි තුන්වෙනි ඉහළ තාපසන්නයි තාශාමරු මේක හොඳයි අඩු විශේෂ තාප ධාරිතය ඒකත් හොඳයි एक हतरत्री दहाय विसियालीर्कानुकूल उत्तर एकाकार परिमापसार हिमांक्यक्ष्य ඊට පස්සේ කතා කරා උෂ්ණත්ව පරිමාණ සෙල්සියස් ෆැරන්හයිට් කෙල්වින් ඊට පස්සේ ඒව කොහොමද හැදිලා තියෙන්නේ කියලත් කතා කරා ඊළඟට කොහොමද මොකද්ද කතා කරේ අර උෂ්ණත්ව මිතික ගුණ ඇසුරෙන් මේ උෂ්ණත්වයක් හොයන්නේ කොහොමද නේ කිසියම් උෂ්ණත්වයක අපි ගිල්ලවුවොත් උෂ්ණත්ව මිතික ගුණය කියනවා කියන්නේ රසදිය වීදුරු රසදිය නම් උසහම් වුණොත් එහේ මේ අදාළ උෂ්ණත්වයේදී උෂ්ණත්වය හොයන්නේ කොහොමද ඒකත් ඉගෙන ගන්න ඊළඟට ඉගෙන ගත්ත සෙල්සියස් කෙල්වින් परिमाण संबंधता सेल्सियस फ़ारेनहाइट संबंधता अत गतिने अरे रोगी आगे हमारे उष्णते सेल्सियस फ़ारेनहाइट सेल्सियस फ़ारेनहाइट समान उष्णते इला जले त्रिकलाक्षय इनका उष्णत्त होयानी
ඉගෙන ගත්තා. මේ අන්තිමයට කතා කරේ ඒක. නේද? අන්න එතකොට ඕකෙන් මං හිතන්නේ ගණන් 10ක් විතර දැන් හදලා තියෙනවා. කලින් ගණන් 18 ඔක්කොම 28ක් විතර හදලා තියෙනවා. ඊට පස්සේ මේක ඉතුරු කොට සමාන දැන් අද රෙකෝඩින් එක කරලා ඔයාලට දාන්න. එතකොට අන්න ඔය ටික තමයි දෙවැනි කොටස. එතන මේකම පාඩම් මම මේ කඩලා තියෙනවා. හරිද? එක දිගට යන්න පුළුවන් වුණා නම් හොඳයි. ඔය විදිහට. එතකොට අපි මෙතනින් පස්සේ ඉතුරු කොටස අපි කතා කරනවා මේ වීදුරු රසදිය උෂ්ණත්වමානය ඊළඟට තාප විද්‍යුත් යුග්ම ඒ ටිකේ වාසි අවාසි කතා කරලා උෂ්ණත්වමානයක සංවේදීතාවය කියන්නේ මොකක්ද? ඊපස්සේ නිර්වද්‍යතාවයට වෙන්න ඕන දේවල් මොකක්ද? සහ ඉක්මන් ප්‍රතිචාරයට උෂ්ණත්වමානයක මොන මොන දේවල්ද වෙනස්කම් කරන්න ඕනි කියලා අපි ඉගෙන ගන්න යනවා. එතකොට ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. ඒක පොයලට පැයක් විතර තියෙයි. ඒකේ ඊට ටිකක් තියෙනවා. ඊට පස්සේ මේකේ විශේෂ ගණන් වර්ගයක් තියෙනවා ටිකක් ආපු විභාගෙදී ඒ ගණන් ටික අපි හදලා දාමු. ඒකට ඔක්කොම ගණන් 50ක් විතර මම හිතන්නේ මේකෙන් හදලා තියෙනවා. ඕක ඉවරුනාට පස්සේ මම විශේෂ ටෙස්ට් එකක් දෙනවා. ඒක ඔන්ලයින් ටෙස්ට් එකක් දෙන්න. MCQ ටික දාලා ගණන් 15ක් විතර, රචනා ප්‍රශ්න 4ක් විතර දෙන්න, 5ක් දෙන්න. ඒක ඔක්කොම 20යි. ඒක ඉක්මනට දාලා සබ්මිට් කරන්න ඕන. ඒ වෙලෙම උත්තර ටික හම්බ වෙනවා. ඊට පස්සේ ඩිස්කෂන් එක කරනවා. තාපේ පාඩම ඉවරයි. ඉතින් අපි පටන් ගන්නවා ප්‍රසාරණය කියන පාඩම. ප්‍රසාරණය අනිවාර්යෙන් ඒක දවස් දෙකකින් විතර ඉවර කරනවා. හරිද? ඊට පස්සේ එම්එම් ඉක්මන් ඉක්මන් අපි යම් මේක මාස දෙකකින් ඉවර කරනවා. රිවර්ස් ක්ලාස් එකේ විද්‍යුතය පටන් ගන්නවා ඊළඟ සතියේ. ඒ විදිහට යනවා. ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඔයාලා වැඩ කරොත් එහෙම මම පදාර්ථයේ ගුණ කියන පාඩම තුනක් තියෙනවා. ඒ තුනත් කරන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් අන්තිමට. හැබැයි වැඩ කරන විදිහ අනුව වීඩියෝ එකක් දාපුවම බලන්න නැත්තම් හරි ඒක දාලා තේරුම්න්නේ. ඒ නිසා මේ ගැටලු ටික හොඳට හදන්න. ඊට පස්සේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරනහම මම ඔයාලට පෙන්නන්න රිවිෂන් පන්තියක මේක කොහොමද කරන්නේ කියලා. රිවිෂන් පන්තියක මේක කරද්දී අපි ඔච්චර කතා කරපු තියරි ටික කරන්න හය භාගයයි යන්නේ. මේක රිවිෂන් එකට එන්න ඔයාල තියරි ටික කලින් අඩුම ධර්ම එකපාරක් ඉගෙන ගන්න ඕනේ. එතකොට මට රිවිෂන් එකේදී ඉක්මනට ඉක්මනට කරන්න පුළුවන් ඔච්චර වෙලාවක් යන්නේ. තියරි ටිකට පය භාගයයි අසේ ගණන් ටික හදන්න තියෙන්නේ. ඒකට යාලට ඇත්තටම මොකක් මේ කරන්න සාමාන්‍යයෙන් පය 4 විතර පන්තියක් ඇති. 4කුත් වැඩි ඉතින් හරි. පොද ටික වේගෙන් අපිට යන්නත් පුළුවන්. තියරි ටික කරා ගණන් ටික දුවා පය 3කින් විතර යාලට වැඩ ටික ඉවර කරන්න පුළුවන්. එහෙනම් හොඳයි. එහෙනම් අද දවසට මම නවතිනවා. ඔය වැඩ ටික කරන්න එකලා කමෙන්ට් එකක් දාන්න ගියපාර අපි වීඩියෝ ගන්න දැම්මේ. මේ විදියට හොඳයිද? කලින් විදියට හොඳයිද කියලා මම බලාපොරොත්තු වෙනවා. දිගටම මේ විදියට කරන්න. හරි. එතකොට සුළු සුළු අඩුපාඩු ඉති ගණන් ගන්න එපා. මේ වැඩ කීපයක් කරන්න තියෙනවා එකවර. ඒ නිසා තමයි මේ ගුණේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. අද හවස මේක මම දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. හොඳට මේ ටික වැඩ ටික කරන්න. ඉතින් අපි ප්‍රසාරණයේ පාඩම පටන් ගමු. සියලු දෙනාට සුබ දවසක්. අයිබෝවන්.